දම් සිහ නද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා සරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අද ඉල් පොහේ දවසේ අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් අවවාදයක් අහන්ටයි සූදානම. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවේ නම ධජග්ග සූත්‍රය. ඔබ අහලා තියෙනවද ධජග්ග සූත්‍රය? ධජග්ග සූත්‍රයේ කියවෙන්නේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සැවැත් නුවර ජේතවනේ වැඩවාසය කරන කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව සියලු දෙනාට ප්‍රයෝජනෙ ගන්නට තමයි මේ ධජග්ග සූත්‍රය උන්වහන්සේ වදාළේ. මේ දේශනාවේ තියෙනවා මහණෙනි, දේව අසුර සංග්‍රාමයක් වුණා, දේව අසුර යුද්ධයක් ඇරඹුණා, පටන් ගත්තා කියනවා. සාමාන්‍ය දේවාසුර කියන වචනේ අපිට පුරුදු වෙලා තියෙන දේවාසුර කියලා නෙමෙයි. කොහොමද? සුරාසුර. සුරාසුර යුද්ධයක් පටන් ගත්තා කියලා. එතකොට මේ ධර්මයේ සඳහන් වෙන්නේ සුර කියලා නෙමෙයි, ගොඩක් විට දෙවියන්ට කියන්නේ දේව කියලා. අනිත් පිරිසට කියන්නේ අසුර කියලා. එතකොට ඒගෙනේ විස්තරේ අටකතාවේ සඳහන් වෙනවා බොහොම ලස්සනට. මගධ රටේ, මගධ රට කියන්නේ ඉන්දියාවේ දඹදිව, ඒ මගධ රාජ්‍යයේ තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන බොහෝ කලින් ගමක් තිබුණා මචල. මචල කියලා ගම්මානයක් තිබ්බා. මේ ගම්මානේ හිටිය මහා පින්වන්ත තරුණෙක්. ඒ තරුණයාගේ නම මග. මග මානව කියලා අහලා තියෙනවනේ. මේ මග මානව කියා තනියම ඔය ඒ දඬුපාලම් හදාගෙන මිනිසුන්ට ඉන්න විශ්‍රාමශාලා, අම්බලම්, පෑම් පොකුණු හදන්න පටන් ගන්නකොට යාට යාළුවෝ 33ක් එකතු වුණා. එතකොට යාළුවෝ 33යි මේ මග කියන තරුණයයි එකතු වෙලා නොයේ පින්කම් කරන අතරේ මග තරුණයා ඔබ අහලා තියෙනවා සප්ත වෘතපද සමාදාන් වෙලා හිටියා. මවට සැලකීම, පියාට සැලකීම, දන් දීම, බොරු නොකීම, කේලම් නොකීම ආදී වශයෙන් වෘතපද හතක් සමාදාන් වෙලා හිටියා. ඉතින් මේ 33ක් වූ යාළුවෝයි මේ මග කියන මානවකයයි එතුමාගේ බිරිඳෑවරුයි මේ යාළුවන්ගේ පිරිසයි ඔක්කෝම මරණින් මත්තේ උපන්නා තවුතිසාවේ. එතකොට මේ තුන්දෙනා උපන්නා 33ක් දිව්‍ය පුත්‍රය වෙලා. ඒගොල්ලන්ගේ පිරිවරත් එක්ක 33 කෝටියක් වුණා. එහෙම තමයි ඔය 33 කෝටියක් දෙවිවරු ඇති වුණා කියන්නේ. ඉතින් මේගොල්ලෝ එකපාරට ආහාපුරා කියලා මනුස්ස ලෝකෙ ඉඳලා කොහෙද ගිහින් උපන්නේ?
දෙව්ලොව. මොන දෙව්ලොවද උපන්නේ? තව්තිසාවේ උපන්නා. එතකොට තව්තිසාවේ දිව්‍ය රාජ තනතුරේ තමයි අර මග කියන තරුණයා මරණින් මත්තේ ගිහිල්ලා උපන්නේ. උපන්නාම සක් දෙවිඳු වෙලා තමයි උපන්නේ. එතකොට මේ ඒ සක් දෙවිඳුලා උපන්න මේ ඒ මග කියන තරුණයා බුදුරජාණන් වහන්සේගේ විස්තරත් කරලා තියෙනවා. මේ ඒ සක්කර කියන නම ආපු හැටි පවා මේකේ තියෙනවා. ඒ සප්ත වෘතපද, සත්ව වෘතපද තමයි දිවි තිබෙන තුරා මව්පියන්ට සලකනවා. දිවි තිබෙන තුරා කුල දෙටුවන්ට වැඩිහිටියන්ට සලකනවා. දිවි තිබුණ තුරා, ඒ කියන්නේ එයා කවදාවත් නපුරු වචන කිව්වේ නැහැ. සන්න වාචෝ, යහපත් වචන කියපු කෙනෙක්. දිවි තිබෙන තුරු කේලාම් කියපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ කාවවත් කඩා හිරවන්න, අර්බුද ඇතිකරන්න, සඳුසරු වල ඇති වෙන ආකාරී කේලම් ඒ තරුණයා කියලා නැහැ. දිවි තිබෙන තුරු දානි දීපු කෙනෙක්. දැන් එයා සතු දේවල් මිනිස්සු එනවා අයිතිවාසිකම් කියාගෙන, ආහිනම් ගන්න කියලා මෙයා යනවා. ගිහිල්ලා තව තැනක් හදා ගන්නවා. එතකොට ආයෙ කාණ්ඩයක් එනවා අයිතිවාසිකම් කියාගෙන, ආහිනම් ඔයගොල්ලෝ මේක ගන්න කියලා යනවා. ඉතින් ඒක ලේසි එකක්ද අමාරු එකක්ද? අමාරු එකක්. සාමාන්‍යයෙන් අපි එකක් දෙකක් කරයි මේක මේ විදිහ වෙන්න ඕනේ කියලා හිතාගෙන, අපිට ඊට වඩා කරගන්න බැරුව යයි. එකක් කරලා කවුරු හරි මේක දෙනවා අපිට කිව්වොත් දීලා යයි. දෙවෙනි පාර කළොත් ඒකක් දෙයි, තුන්වෙනි පාර දීලා දී. එනවද මෙහෙම කරන්න මේ කියලා? එහෙම වෙන්නේ නැද්ද අපිට? අපිට එක පාට අපි ඉවසීම නැතු යනවා. එතකොට දිවි තිබෙන තුරු සත්‍ය වචනය කියපු කෙනෙක්. ඊළඟ එක තමයි දිවි තිබෙන තුරු කෝප වෙලා නැහැ. ඒ කෝප වෙලා නැහැ කියන එක හරි මිහිරි කතාවක්. මේ ළඟදි මට හාදු කෙනෙක් කිව්වා, උන්වහන්සේ අසනීප වෙලා හරි පුදුම සාගදිතියට බේරුණා. උන්වහන්සේ මම බලන්න ගියා. උන්වහන්සේ මට කිව්වා, හත් අවුරුද්දක් වෙනවා දැනට කිව්වා, තරහසිතක් හටගත්තේ නැහැ කිව්වා. මේ දැන් මනුස්ස ලෝකෙ ඉන්න හාදු කෙනෙක්. කේන්තියක් ගියේ නැහැ කිව්වා අවුරුදු 7කින්. එතකොට එහෙමයි ඉඳලා හිටලා මනුස්ස ලෝකෙ ඉන්නවා. ඉතින් මේක කියනවා මේ සචේපි කෝධෝ උපජ්ජේ. ඉතින් ක්‍රෝධයක් හටගත්තු සැනකින් දුරු කරන්න දක්ෂයි කියනවා මේ තරුණයා ඉන්න වෙලා ඉන්න කාලේ. ඉතින් එහෙම හිටපු එක්කෙනෙක් එයාගේ ඒ බලය නිසා තමයි සක්දිවඳු වෙලා උපන්නේ. සක්දිවඳු කියලා කියන්නේ දේවානමින්ද පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ සක්කච්ඡන් දානන්දි අදාසි. සකස් කොට දන් දීපු නිසා සක්‍ර කියන්නේ. සක්‍ර කියන්නේ කුමක් නිසාද? සකස් කොට දන් දීපු නිසා. තවනම් කියනවා ඊට පස්සේ කලින් කලින්ම දානේ පටන් ගත්ත නිසා එයාට කියනවා පුරින්දද කියලා. ඒ වගේම මිනිස්සුන්ට ඉන්න ගෙවල් දොරවල් හදා දීපු නිසා එයාට කියනවා වාසව කියලා. ඊළඟට එක මොහොතකින් කරුණු 1000ක් විසඳන්න පුළුවන් එයාට ප්‍රශ්න. 1000ක් කොහෙල බල විසඳන්න පුළුවන්. ඒ නිසා එයාට කියනවා සහස්ස නිත්ත කියලා. නිත් දහසක් ඇති කියලා කියන්නේ කරුණු 1000ක් එක මොහොතකින් කල්පනා කරලා විසඳන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සක්දිවඳු උපන්න අර එයාත් එක්ක කල්යාණ කටයුතු වල යෙදිලා හිටපු කී දෙනෙක් පිරිසද? 33ක් පිරිසත් එක්ක. ඉතින් මේ පිරිස මහා බලවත් පුණ්‍ය කර්මකින් උපන්න පිරිවර සහිතව ඉපදිලා අර කලින් එහි හිටපු දෙවිවරු, තව්තිසාවේ ඉන්න කලින් දෙවිවරුන්ට වඩා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, අධිපතිභාවයෙන්
මේ සෑම දෙයකින්ම මේගොල්ලෝ බලවත් වෙලා උපන්නා. දැන් ඉන්න දෙවරු කාණ්ඩයක් ඉන්නවා කලින් අලුත් දෙවරු පිරිසක් ඔන්න පහළ වුණා. එතකොට අර පරණ දෙවරු පිරිස මේ පහළ වෙච්ච දෙවරු පිළිගන්න උත්සවයක් පැවැත්තුවා. පරණ දෙවරු කිව්වා අපි එහෙනම් උත්සවයක් කරමු කියලා. අලුත් දෙවරුන්ට ආරාධනා කළා උත්සවයට එන්න කියලා. ඉතින් පරණ දෙවරු ඔක්කොටම පානයක් ලෑස්ති කළා, ගණ්ඩ පාන කියලා සුරාවක් ලෑස්ති කළා. දැන් ඔක්කොම රම් බඳුන් වල දාලා ඔක්කොටම දැන් අල්ලගෙන යනවා. දැන් අලුත් දෙවරුත් දන්නේ නැහැ මේක අතට ගත්තා. ගත්තාම සද්දියුඳු ඉංගියක් කළා, සංඥාවක් දුන්නා, එකෙක්වත් බොන්න එපා, මේවා සුරා. දැන් ඒගොල්ලෝ අතේ තියාගෙන දැන් කල්පනා කරනවා හරි වැඩි. දැන් ගත්තනේ අතට. එතකොට සද්දියුඳු කිව්වා අතේ තියාගෙන බොන විදියක් පෙන්න අපන් කිව්වා. බොන්න එපා කිව්වා. නිකන් කටට ලං කර කර හිටින් කිව්වා. එතකොට අර දෙවිවරු 33යි ඒ පිරිසයි සද්දියුඳුයි ඔක්කොම එකතු වෙලා මොකද කරේ දැන්? ඒගොල්ලන්ට ගෙනල්ලා මත්පැන් භාජන වල දාලා දුන්නා. ඒගොල්ලෝ කටට ලං කරන් ඉන්නවා, බොන්නේ නැහැ. අනිත් පිරිස දැන් හිතුවා මේගොල්ලොත් බොනවා, අපිත් බොමු කියලා බොන්න පටන් ගත්තා. එතකොට කලින් හිටපු දෙවිවරු ඒගොල්ලෝ බොන්න පටන් ගත්තාම ඒගොල්ලන්ට එතකොට මේ පිරිසත් කිව්වා තව දාගෙන බොන්න කියලා. අලුතින් ආපු දෙවිවරු අරගොල්ලන්ටත් පෙව්වා. මෙතන ඒගොල්ලෝ ඔක්කොම හොඳට බිව්වා. හොඳට බීලා ඩෝප් මර්ගාතේ අර රම් පොළවේ වැටුණා. දැන් වැටුනේ අලුතු උපන්න දෙවිවරුද පරණ කාණ්ඩේද? පරණ කාණ්ඩේ රම් පොළවේ වැටුණා. වැටලා දැන් බුදි හොඳටම නිදි. සක්දිවුදු කිව්වා හරි ලස්සන වචනයක් කියනවා, පුත්තහතාය පුත්තා, මේගොල්ලෝ දරුවෝ නසාපියුන්ගේ දරුවෝ වගේ කියනවා. මුං ඇදලා දාපන් කියන බිමට. දැන් ඩෝපර්ගාතනි අර ඔක්කොම බිම වැටලා ඉන්නේ. අලුතෙන් ආපු දෙවරු මොකද කළේ? අර බීලා ඩෝප් මර්ගාතේ වැටිච්ච අය ඔක්කොම කකුල් දෙකින් ඇද ඇද තව තිසාවෙන් පහළට හෙළුවා. පහළට හෙළුවාම ඒ සද්දියුඳුගේ පිම්බලෙන් ඒගොල්ලන්ගේ මතේ හිටපු අපි බොන්ට ඕනෑ කියන මතේ හිටපු සියලු දෙනාම තව තිසාවෙන් පහළට වැටුණා. පහළට ඇවිල්ලා සිනේරු පර්වතයේ පව කරගෙන පහළට එද්දි සිය උපන්නේ. සියපෙදලා කියනවා දරුවනී අපි සුරාබිව්වේ නෑ කියලා කෑ ගහන්න ගත්තා. අපි සුරාබිව්වේ නෑ කියලා කෑ ගන්න. එතකොට බොරුත් කිව්වද නැද්ද? අපි සුරාබිව්වේ නෑ කියලා කෑ ගහපු නිසා ඒ දෙවිවරුන්ට ඒ හිටපු තැනින් පල්ලට වැටිච්ච නිසා එයාට කියනවා ආසුර කියලා. එතකොට ඒ දෙවරු හිටපු තැනින් පහළට වැටුණා. එතකොට අතරමඟදි මේගොල්ලන්ට සිහිය උපන්නා. සිහිය උපන්නලා ඉපදිලා කියනවා දරුවෙනි අපි සුරාබිව්වේ නෑ, අපි සුරාබොණයි නෙමෙයි කිව්වා. අපි සුරාබොණයි නෙමෙයි කියපු ගමන් ඒගොල්ලන්ට නම් වැටුණා අසුර කියලා. ඉතින් ඒගොල්ලෝ ඔන්න පල්ලෙහාට වැටුණා. සිනේවරියෙන් පල්ලෙහාට වැටිලා ඒගොල්ලෝ පහළට වැටෙනකොට මේ ඒගොල්ලන්ගේ කර්මානුරූපව සිනේරු පර්වත පාමුලේ යට ඒකේ මුහුදේ යොදුන් දසදහසක අසුර භවණයන් පහළ වුණා. ඒගොල්ලන්ට පහළ වුණා අසුර භවණක් මුහුදේ යොදුන් දසදහස. යොදුන් දසදහසයි කියලා කියන්නේ ඒක 10ෙන් වැඩි කරන්න ඕනේ කිලෝමීටර් ගණන් ගන්න. එතකොට කිලෝමීටර් ලක්ෂයක් ප්‍රමාණී භූමිය තියෙන අසුර භවණක් පහළ වුණා. එතකොට දැන් මේගොල්ලෝ දන්නේ නැහැ දැන් අසුර භවණයක් පහළ වුණාට දැන් ඒකත් තව සිසාව වගේ ලස්සන්ට තියෙනවා. දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් මේ ඒගොල්ලෝ පහළට වැටිච්ච බව දන්නේ නැහැ.
ඊට පස්සේ දැන් මේගොල්ලෝ ඉන්නවා තවතිසාර කියලා හිතාගෙන. ඉන්නකොට ඔන්න ඒකේ වෘක්ෂයේ එක මල් පිපෙනවා. දැන් මේගොල්ලෝ යනවා මල් නිලන්ට. බැලුවාම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච වෘක්ෂයක් නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ පළල් වෘක්ෂයක්. පළල් ගහක් තියෙන්නේ. ඒකට කියන චිත්තපාටලී කියලා. චිත්තපාටලී කියන වෘක්ෂයක් ඒකේ තියෙනවා. ඒකේ පළල් මල් පිපිලා. ඒගොල්ල මූණට මූණ බලාගෙන කල්පනා කරනවා හැ මේ පරසතු මල් නෙවෙයිනේ මේ චිත්තපාටලී කියන වෘක්ෂේනේ. එහෙමනම් අපි මේ ඉන්නේ දැන් තවතිසාවේ නෙවෙයිනේ. තවතිසාවේ නම් පරසතු මල් තියෙන්න බෑ. මේ පරසතු මල් නෙවෙයිනේ. එහෙනම් අර නාකි සක්‍රිය එහෙමයි පොතේ තියෙන්නේ ජරසක්ක කියලා. නාකි සක්‍රිය අපිව මුලා කළා, අපිට බොන්ට දීලා, අපිව පෝලා, අපිව ඩෝප් කරෝලා, අපිව තවතිසාවෙන් එලෙව්වා කියලා පිරිස කිපුණා. කවුද කිපුණේ? අසුරයෝ. දැන් ඒගොල්ලෝ අසුරනේ. හැබැයි ඒගොල්ලෝ අසුර වුණාට තවතිසාවේ දෙවිවරු වගේම ලස්සනයි. එතකොට ආයු තියෙනවා, ඒ විදියට වර්ණී තියෙනවා, අධිපති භාවී තියෙනවා, සැපේ තියෙනවා ඉන්න තැන. එතකොට සක්දී, එතකොට ඒකට කියන්නේ අසුර නගරය කියලා. ඒ සිනේරු පර්වතයේ යට සාගරයේ පිහිටපු නගරයට මොකද්ද කියන්නේ? අසුර නගරය. තවතිසාවට මොකද්ද කියන්නේ? දේව නගරය. එතකොට දේව නගරය අසුර නගරය අතර බෝඩර් එකක් තියෙනවා. දැන් අපි තියෙන රටක් රටක් අතරේ බෝඩර් එකක්. ඒ වගේ දේව නගරය අසුර නගරය අතර සද්දේවිඳු බෝඩර් පහක් දැම්මා. ඒගොල්ලන්ට දේව නගරෙට ඉන්න බැරි වෙන්න. ඒ නගර දෙකටම කියනවා නම අයුද්ධ නගර කියලා. ඒ කියන්නේ නගර දෙකම යුද්ධ කළා අල්ලන්ට බෑ කියලා. ඒ කියන්නේ දෙවිවරුන්ට ඇවිල්ලා අසුර නගරය ආක්‍රමණය කරන්නටත් බෑ කියනවා. අසුරයන්ට ගිහිල්ලා දේව නගරය ආක්‍රමණය කරන්නටත් බෑ කියනවා. එතකොට ඒ මේ වගේ කියනවා. දැන් අපි කියමු, උන්න අසුරය එනවා පන්නගෙන කොහෙටද? තවතිසාව අල්ලන්ට. එනකොට දෙවිවරු දුවගෙන ගිහිල්ලා තවතිසාව ඇතුළට ගිහිල්ලා ප්‍රධාන දොරටුව වහගත්තු ගමන් අසුරයෝ ලක්ෂයක් ආවත් ඒ දොර අරින්ට බෑ කියනවා. ඒක යුද්ධෙන් දිනන්න බෑ කියනවා. දෙවිවරු වෙනවා කියපු පල්ලෙහාට ඇවිල්ලා ඇවිල්ලා ඔන්න දැන් අසුරයෝ අල්ලන්න එනවා. අසුරපුරිය අල්ලන්න අසුරයෝ දුවගෙන ගිහිල්ලා අසුර නගරයට ගිහිල්ලා අසුර නගරයේ දොරටුව ආපු ගමන් සක්දිවිඳු වගේ අය ලක්ෂයක් ආවත් ඒ කරින්ට බෑ කියලා. ඒ නිසා ඒ අසුර නගරයටයි දේව නගරයටයි කියන නමක් තමයි අයුද්ධ නගර. අයුද්ධ නගර කියන්නේ යුද්ධෙන් අල්ලා ගන්නට බැරි නගර. ඊට පස්සේ ඔන්න තවතිසාවට වෙනකන් රැකවල් දානවා. කොහොමද රැකවල් දාන්නේ? පහළ අපි කියවන දැන් සිනීරු පර්වතයේ පාමුල අසුර. දැන් මනුස්ස ලෝකෙට ළඟම ලෝකයේ අසුර. එතන මිනිස්යන්ට තවතිසාව ළඟ නැහැ. ගොඩක් ඈත. ළඟ කොහෙද? අසුර. ඉතින් මේ කාලේ ගොඩාක් මානව ලෝකෙට ඇවිත් ඇවිත් උපදින්නේ මේ ලෝකවලින් තමයි. එතකොට දැන් අපි ගත්තොත් බටහිර රටවල ඔක්කොම වගේ අසුර ලෝකවලින් ඇවිල්ලා මානව ලෝකේ ආපු අය. ඊළඟට සමහරු නාග ලෝකවලින් ඇවිල්ලා මනුස්ස ලෝකෙට ආපු අය ඉන්නේ. දිව්‍ය ලෝකෙන් ආව නම් එක්කෙනෙක් දෙන්නේ තමයි. එතකොට අර අසුර ඉන්නේ මොහොතේ කිව්වනේ පහළුණේ අසුර නගරේ. අසුර නගරේ යොදුන් දස දහසයි, කිලෝමීටර් වලින් නම් ලක්ෂයයි. ඒ නගරේ විශාලාත්මය. එතකොට ඒත් එක්කම ජලයේ බොහොම බලවත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ නාග කියලා. සද්දවිඳු පහළම තලේ, සිනේරු පර්වතයේ පහළම තලේ ගාඩ් එකටපත් කළා නාගයන්ව.
ඒකි නාගයෝ ඉන්නවා ගාඩ්ඩිකේ කෝටි ලක්ෂයක්. දැන් හිතාගන්න අපේ මේ කෝටි හස්සියදකොද ලෝක ඉන්නේ නේද? කෝටි ලක්ෂයක් ඉන්නවා නාගයෝ ගාඩ්ඩිකට. එදකොට ඒ ගාඩ්ඩික මොකයිටද තියෙන්නේ? අර අසුරයෝ බැරි වෙලාවත් ආක්‍රමය කරන්න ආවොත් ඒගොල්ලන්ව වලක්වන්ට, තවතිසාව අල්ලන්න ආවොත් වැලක්වීමට තියෙන්නේ. ඊට පස්සේ සක්දිවුඳු දෙවෙනි තලේ, ඒ කියන්නේ දැන් මේ පහළ තලේ, මේ දෙවෙනි මහලේ නැත්තම් දෙවෙනි තලේ තව කට්ටියක් ගාඩ් එකට දැම්මා. ඒගොල්ලෝ තමයි ගුරුලෝ. ගරුඩ කියන දේවතා කොට්ටාසේ කෝටි ගාණක් ඒගොල්ලෝ ගාඩ්ඩිකේ ඉන්නවා. මේ ඒගොල්ලන්ට කරෝටි කියලත් කියනවා. කරෝටි කියන ප්‍රාණින් මොහොදි මං හිතෙන් ඉන්න සත්තු ජාතියක් ආහාරයට ගන්නවා. ඒ නිසා ඒ ගුරුලන්ට කියනවා කරෝටි කියලා. දැන් ඔන්න තල දෙකයි නේ. පහළම තලේ ගාඩ්ඩිකට කාවද දාලා තියෙන්නේ නාගයෙන්ව. ඊට උඩ තලයේ ගාඩ්ඩිකට කාවද දාලා තියෙන්නේ ගුරුලංව. තුන්වෙනි තලයේ ගාඩ්ඩිකට දාලා තියෙනවා කුම්භාණ්ඩයන්ව. කුම්භාණ්ඩ කියලා කියන්නේ දානව රාක්ෂස. දානව රාක්ෂස කියලා කියන්නේ භයානක නපුරු රකුසන් තමයි ඊළඟ ගාඩ්ඩිකට දාලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ රැකවල් කරනවා පහළ ඉඳලා එන්න බැරි වෙන්න. ඊට පස්සේ දැන් ඔන්න තල කීයයිද? තුනයි නේ. නාග, සුපර්ණ කිව්වේ ගරුඩ, ඊට පස්සේ කුම්භාණ්ඩ රාක්ෂස. හතරවෙනි තලේ ගාඩ්ඩිකට දාලා තියෙන යක්ෂයෝ. මේක තියෙනවා යක්ෂ පිරිස විෂමාචාරී ගතුගුණ යුක්තයි කියන. ඒගොල්ලෝ හරි දරුණුයි, යුද්ධ ලෝලි. ඒගොල්ලෝ සටනට තමයි ලේස්ති. යුද්ධ ලෝලි යක්ෂයන්ව තමයි දාලා තියෙන්නේ හතරවෙනි තට්ටුවට. ඊළඟට පස්වෙනි තට්ටුවේ ඉන්නේ සතරවරම් දෙව්වරු. දිසා හතරේ නැගෙනහිර දිසාවේ ධතරාෂ්ට්‍ර, දකුණු දිසාවේ විරූඪ, බටහිර දිසාවේ විරූපාක්ෂ, උතුරු දිසාවේ වෛශ්‍රවන්. සතරවරම් දෙව්වරු දාලා දිව්‍ය පිරිස සෙම්පතිවරු සමග අර පහළ පිරිස පාලනය කරනවා. එහෙම තමයි මේ තියෙන්නේ. එතකොට දැන් ඔන්න අසුරයෝ ඉන්නේ සන්තෝෂෙන්ද දුකෙන්ද? දුකෙන් ඉන්නේ. මොකද හේතුව? මේගොල්ලෝ ඉදා බීලා සීචන් නැතු හිටපු වෙලාවේ මේගොල්ලොම පහලට දෑවා. මේ නිසා දැන් දුකෙන් ඉන්නේ. දැන් පරසතු රුක නැහැ, පරසතු මල් නැහැ. දැන් මොනවද තියෙන්නේ? පළල් මල්. පළල් මල් පැලඳගෙන දැන් තවතිසාවට බැන බැන ඉන්නවා. එතකොට මේගොල්ලෝ ඔක්කොම කල්පනා කළා කීන්ති ගිහිල්ලා මේගොල්ලන්ගේ හිත අවුලුණා කෝපෙන්. අවුලුණා කල්පනා කළා අපි යමු ගිහිල්ලා දේව නගරය අල්ලමු කියලා. දේව නගරය අල්ලන්ට මේගොල්ලෝ ඉර්ධිමත් ඇතුම් පිට, ඉරිදිමත් අස්වයම් පිට නැගලා රන් රිදී මිනි පළඟවල් මත ඉඳලා යුද්ධ ආයුධ යුද සැරසිලා අසුරබේ වයමින් මහා සයුර දිබෑ කරගෙන සිනේරුව පැත්තට ගියා. ඒක කොහොමද ගියේ? මේගොල්ලන්ගේ ඒ වේගේ තියෙනවා මේ අටුවා විස්තර වෙලා. වැස්ස වසිද්දී තුඹසකින් මෙරු එළියට එනවා වගේ කියන. වැස්ස වසින කාලෙදී ඔබ දැකලා තියෙන තුමසේ මෙරු එළියට එනවා. නොනවත්වා එනවනේ සුරූගාගෙන. විශාල පිරිස්සිනෝනේ තුමසින් මෙරු දාස් ගණන් ලක්ෂ ගණන් එනවා. ඒ වගේ වැස්ස වසිද්දී මෙරු එළියට එනවා වගේ, තුඹසකින් මෙරු එළියට එනවා වගේ මේගොල්ලෝ ඕගාල ඇවිසිලා ගිහිල්ලා ඔන්න ඉස්සෙල්ලාම දැන් ඇවිස්සීගෙන එනකොටම කාටද මේගොල්ලන් අහුනේ? නයින්ට. නයි කරා කොහෙත් පියන්න කියලා ඇහුවා.
ආලකෝනේ අපේ නගරය අල්ලන්න යපි යන්න කියලා දැන්. දැන් ඔන්න සටන. දැන් ඔන්න මේගොල්ලෝ පටන් ගත්තේ කායකද සටන? නාගයත් එක්ක. කොහොමද සටන මොකද්ද? මේ සටනේදී ලීවෙගිරීම් නැහැ. ඒ කියන්නේ කාගේවත් හැම සිදුරු වෙන්නේ සිවිය සිදුරු වෙන්නේ නැහැ. තුවාල වෙන්නේ නැහැ. ලීවෙගිරීම් නැහැ. මේක හරියට මොකක් වගේද? පුංචි දරුවෝ ලී බැටලුවන් එක්ක සෙල්ලම් කරනවා වගේ කියන. මේකදී මේ කරන්නේ බය ගැන්වීම කියනවා. අද වුණත් මිනිස්සු අවනසයන්ට මොකද්ද වෙන්නේ? වැඩිපුර තියෙන්නේ ගහලා හිංසා කරන එකද බය කරවනවද? අදත් මේ රැයට හූ තියාගෙන හැරෙන්නේ. මේ බය කරවනවනේ. මනුස්ස ලෝකෙට ආවත් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? බියටපත් කරවනවා, තැති ගැනීමටපත් කරවනවා. ලොමුඩා ගැනීමටපත් කරනවා. අමනුස්සයෙක් නිකන් යන්තම් ළඟින් ගියත් මනුස්සයාගේ ඇඟේ මවිල් කෙලින් වෙලා ලොමුඩා ගන්නවා. ආන් එතකොට මේගොල්ලෝ කරන්නේ බියටපත් කරවනවා. දැන් ඔන්න අසුරයෝ ගිහිල්ලා බියටපත් කරන්න පටන් ගත්තේ කාවද? නාගයන්ව. එතකොට නාගියුත් මොකද කරන්නේ? නොයික් විසරන් බියටපත් කරවනවා. කාවද? අසුරයන්ව. දැන් දෙපැත්ත එක එක වෙස් අරගෙන බියටපත් කරනවා. ඒකට කියන්නේ යුද්ධ කියලා. එතකොට මේ යුද්ධෙදී කෝටි ගණන් කෝටි ලක්ෂ ගණන් නාගින් මේ අර පිරිසව බියටපත් කරනවා. උඩට එන්න දෙන්නේ නැතුව. බැරි වෙලාවත් නාග පිරිස බය වුණා. ඔන්න නාග පිරිස යටපත් වුණා. යටත් වුණා. අසුර පිරිස බය වුණා. ඒ පිරිස ඉස්සරහට ඉන්නේ බය වෙනවා වලකිනවා. අපි කියමු අදට වුණත් ඔන්න දෙපැත්තක සටනක් ඔය හරි තියෙනවා. එක පිරිසක් අනිත් පැත්ත බය කරවනවා. වරින් බලන්න තොපිට කරන දේ කියලා බය කරවනවා. බය කරාම අර පැත්ත පසු බහිනවා. අදත් වෙන්නේ නැද්ද මිනිස්සු අතරෙත්? වෙනව නේද? ඒ වගේ නාග පිරිස හොඳටම බය කරවනවා අසුරයන්ව. බය කරාම ඔන්න ඒගොල්ලෝ වලකිනවා. දැන් බැරි වෙලාවත් අසුර පිරිස නාගයන්ව බය කළොත් නාග පිරිස යටත් වෙනවා. ඊට පස්සේ නාග පිරිසත් එකතු කරගන්නවා අරකට. වරිව් දැන් තොපි කියලා. ඊට පස්සේ මේ පළවෙනි තලයේ මේගොල්ලෝ ඇල්ලුවා. ඊට පස්සේ අල්ලන්න තියෙන්නේ දෙවෙනි තලයේ. ඔන්න ආයෙ සටන පටන් ගන්නවා. ඒ කවුරුත් එක්කද? ගුරුලුත් එක්ක. ඔන්න එතකොට සුපර්ණියත් එක්ක සටන පටන් ගන්නවා. දැන් සුපර්ණියත් එක එක වෙස් අරගෙන බය කරන්න ගන්නවා. දැන් සුපර්ණයන්ට සටන් කණ්ඩායම් දෙකක් එක සටන් කරන්න වෙනවා. කවුද? නාගයෝ අසුරයෝ. සටන් කළා සමහරට බයටපත් කළා. එතන වළක්වන්න පුළුවන්. වළක ගන්න බැරි වුණොත් ඒගොල්ලෝ ඒකත් ඇල්ලුවා. උනේ දෙවනි තලෙන් ඇල්ලුවා. අල්ලපකම ඒගොල්ලොත් යටත්. වරියු තුපි කියලා ඒගොල්ලොත් එකතු කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ යනවා ඊළඟ තලයට. තුන්වෙනි තලය අල්ලන්න යනවා. ඒ කවුද ඉන්නේ? කුම්බාණ්ඩය. දානව රාක්ෂසයෝ ඉන්නේ. දැන් දානව රාක්ෂසයෝ නොයේ ක්විස් අරගෙන මේගොල්ලන්ව බය කරනවා. දැන් මේගොල්ලන්ගේ බලේ වැඩිද අඩුද? බලේ වැඩි නේද? මේගොල්ලෝ දැන් පිරිසක් එක්ක නොයේ ආකාරයෙන් බය කර කර යනවා. බැරි වෙලාවත් රාක්ෂසයෝ මේගොල්ලන්ව බය කළොත් ඒගොල්ලෝ එහෙමම පසු බහිනවා. එතකොට වලකිනවා. නැත්තම් රාක්ෂසයෝ බය වුණොත් මොකද වෙන්නේ? යටත් වුණා. ඔන්න එතකොට තුන්වෙනි තලෙත් ඇල්ලුවා කියමු. ඊට පස්සේ අල්ලනවා හතරවෙනි තලෙ. හතරවෙනි තලෙ කවුද ඉන්නේ? යක්ෂයෝත් අල්ලනවා. යක්ෂයෝ ගාවට ගිහලා ඔන්න දැන් සටන තියෙන්නේ කවුරුත් එක්කද? යක්කුන් එක්ක. එතකොට මේගොල්ලෝ අසුරත් එක්ක එකතු වෙලා නැයි. අසුරත් එක්ක එකතු වෙලා සුපර්ණයෝ. අසුරත් එක්ක එකතු වෙලා රකුසෝ. යකුන් අල්ලන්න යන. අල්ලන්න ගිහිල්ලා ඒ ඔන්න දැන් දෙපැත්ත ආයේ දැන් සටන. සටනේදී මොකද්ද කරන්නේ? එකිනෙක බයටපත් කර ගැනීමල්ල. එක එක්කෙනා බිහිසුණු විදිහේ අරමුණු මවාපාමින් බයටපත් කරන එක කරන්නේ. ඒතර බයටපත් කරනකොට යකුන් බය වුණොත් ඒ තලයේ තැල්ලුවා. ඒ තලයේ අල්ලපු ගමන් ඔන්න පණවිඩ එනවා සතරවරන් දෙවිවරුන්ට. මේගොල්ලෝ මෙතෙක් දුර ආවා කියලා. සතරවරන් දෙවිවරු ගිහිල්ලා සක් දෙවිඳුට කියනවා.
මේන් පිරිසි සටනට ඇවිල්ලා අල්ලන්ඩ යන්නේ කියලා. සක්දිවුඳු එතකොට මොකක්ද කරන්නේ, සක්දිවුඳු වෛජයන්ත කියන රථේ, වෛජයන්ත කියන රථය යුදුන් 150ක් දිගයි, ඒ කියන්නේ කිලෝමීටර් 1500ක් දිගයි. ඒ රථේ මැද්දේ තමයි ආසනිය තියෙන්නේ. සක්දිවුඳු වාඩි වෙලා ඉන්නේ. ආජානේය, ඒ කියන්නේ දිව්‍ය ආශ්‍රයෝ 1000ක් ඒ රථේ අදිනවා. සහස් ආජානේය රථ කියලා කියන්නේ දිව්‍ය ආශ්‍රයෝ 1000ක් ඒ රථේ ඇදගෙන යනවා. සක්දිවුඳු රථයට ගොඩ වෙනවා. එතකොට සක්දිවුඳු ආසනේ තියෙනවා, මුතු කුඩේ තියෙනවා, උඩ කණුව තියෙනවා. ඒ කණුව යුදුන් 250ක් උසයි. ඒකේ තමයි සක්දිවුඳුගේ දජේ තියෙන්නේ. දජේ ඈතට ලෙල දෙන විශාල දජයක්. එතකොට දෙවිවරු දැන් ඔන්න සටනට සක්දිවුඳු පිටිපස්සෙන් එනවා. එක්ක දෙවිවරු ටිකට දැන් මොන දෙන්න වෙනවා. එතකොට දැන් සටනේදී කරන්නේ මොකක්ද? දෙකිනික බය ගැන්වීම. එතකොට සක්දිවුඳු කියනවා දෙවිවරුන්ට, තවතිසා දෙවිවරුන්ට කියනවා, බුදුරජාණන් වහන්සේ මේක වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි, දෙවියන් අතරයි, දෙවියනුයි අසුරයෝ අතර යුද්ධයක් හටගත්තා. දැන් අපි කිම් යුද්ධයක් හට අරගෙන යක්ෂපුරේ දක්වා ඇල්ලුවොත් අසුරයෝ, ඊට පස්සේ සම්පූර්ණ පාලනය යන්නේ කාගේද? එතකොට යක්ෂපුරේ පාලනයත් යන්නේ අසුරයෝ අතර. ඊළඟට රාක්ෂස කුම්භාණ්ඩයන්ගේ පාලනයන්නේ අසුරයෝ අතර. ඊළඟට ගුරුලංගේ පාලනයන්නේ අසුරයෝ අතර. නාගයන්ගේ පාලනයට අසුරයා අතරට, මනුස්ස ලෝකෙ දැන් ඒගොල්ලෝ අතර. දැන් එහෙම ලොක් කාලයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අතර තමයි යන්නේ. මේ කාලේ එකයි මිනිසුන්ට මේ කුසල් වඩා ගන්න අමාරු. මිනිස් ද්වේෂ බහුල, රාග බහුල, ඔක්කොම ඒකයි. එතකොට ඒගොල්ලෝ දෙන්නේ නැහැ දෙවියන් අතරට යන්නවත් දෙන්නේ නැහැ. දෙවියන් අතරට යන්න තියෙන එකක් නැති කරනවා. ඒ දැන් මේ කාලේ බණට යන්නේ ත්‍රිලක්ෂණේ වැරදි, අනිත්‍ය දුක් අනාත්ම කියන එක වැරදි, ඒක වෙන අර්ථ තියෙන්නේ පරිසම් වැරදි. ඇයි මේ ධර්මයට ගරහනකට, ඒ ගරහණයක අනුමෝදන් වෙන්න දැන් පිරිසක් හැදෙනවා. එතකොට ඒක අනුමෝදන් වෙවි ඉන්නකොට ඒ පිරිස ඔක්කොම යන්නේ අසුර ලෝකේ, අසුර නියෝජිත. මිනිස්සු දන්නේ මේවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, දෙවියන් අතරේ අසුරයන් අතරේ යුද්ධයක් හටගත්තාම සක්දිවිඳු තවතිසාවාසී දෙවිවරුන්ට කියා හිටියා. කියා හිටියා මෙහෙමයි, දැන් අපි යුද්ධයට ගියාම භයංවා චම්බිතත්තංවා ලෝමහංසවා, බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩහ ගැනීමක් හෝ ඇති වුණොත් මමේව තස්මින් සමී දජග්ගං උල්ලෝකී යති, මගේ දජේ කොන බලන්න කියනවා. දජාග්‍ර කියන්නේ දජේ මුදුන. මේ දජේ සක්දිවිඳුගේ වෛජන්ත රථේ දජේ මුදුන බලන්න කියන්නේ. එතකොට දෙවිවරුන්ට හිතට හයියක් කියනවා, අපිත් එක සක්දිවිඳු ඉන්නවා, අපි මොකටද බය වෙන්නේ කියලා හිතට හයියක් එනවා. දැන් සාමාන්‍යයෙන් අපිටත් හිතට හයියක් එනවා නේද? දැන් අපි කියමු මේ එළියේ ඉන්න සත්තු, එහෙම නැත්නම් එළියේ ලොකු සතෙක් එනවා පන්නගෙන, අපි දුවගෙන ගිහලා ගේ ඇතුළට ගිහලා දොර හගන්නවා. හිතට හයියක් එන්නේ නැති දැන් අපිට බයක් නැහැ කියලා. එහෙම නැත්නම් අපි ආරක්ෂාව තියෙන කෙනෙක් ගාවට දුවනවා. ඒතර හිතට එන්නේ නැද්ද හයියක්? එහෙම නැත්නම් අපිට රැකවල් තියෙන කෙනෙක් ඉන්නවද කියලා බලද්දී ඉන්නව ළඟ. එතකොට දැන් අපිට බය නැහැ කියලා හිතට එන්නේ නැද්ද අපිට? එනවා නේද? ආන් ඒ වගේ සක්දිවිඳු කියනවා, බයක් හෝ තැති ගැනීමක් හෝ ලොඹුදහ ගැනීමක් ආවොත් මේ දජාග්‍රය සිහි කරන්න කියනවා, මගේ දජාග්‍රය සිහි කරන්න කියනවා. එතකොට ඒ බය තැති ගැනීම ලොඹුදහ ගැනීමක් එන්ට තිබ්බනම් ඒ ඔක්කොම නැති වෙලා යයි කියනවා. ඊට පස්සේ කියනවා, දැන් ඒ සටනට එනවා තව දෙවිවරු සක්දිවිඳුත් එකතු වෙලා. තව එක්කෙනෙක් ඉන්නවා ප්‍රජාපති කියලා. ඉතින් කියනවා, බැරි වෙලාවත් මාව මතක් කරගන්න, මගේ රථේ කොඩිය පේන්නේ නැතුව ගියොත්
ඔබට බලාගන්නට බැරුව ගියොත් එතන ඇති කියනවා ප්‍රජාපති කියන දෙවියා. ඒ ප්‍රජාපති කියන දිව්‍ය රාජයාගේ රථේ කොඩියක් තියෙනවා. ඒ කොඩියේ මුදුන ඔබට ඈතට පෙනේ කියනවා. එතකොට ඒ කොඩියේ මුදුන ඈතට පෙනෙච්ච එක මහා මේ දැන් ප්‍රජාපති ඉන්නේ අපේ අරසාවට කියලා හිතපු ගමන් ඔබේ බය තැති ගැනීම ලොමුඩා ගැනීම නැතුවයි කියනවා. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා ප්‍රජාපති දිව්‍ය රාජයාගේ කොඩිය පේන්න නැත්තම් බලන්න කියනවා වරුණ දිව්‍ය රාජයාගේ කොඩිය තියෙනවද කියලා. බල්ල වරුණ දිව්‍ය රාජයාගේ දජාග්‍රේ කොඩිය මුදුන බලන්න කියනවා. එතකොට පේනකට වරුණ දිව්‍ය රාජයාගේ කොඩිය මුදුන ඔබට බයක් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් වෙන්න තිබ්බනම් ඒ ඔක්කොම නැති වෙනවා. ඊට පස්සේ කියනවා වරුණ දිව්‍ය රාජයාගේ කොඩි මුදුන පේන්නේ නැත්නම් ආය වටපිට බලන්න කියනවා. බලද්දී ඔබට පෙනේවි ඊසාන කියන දිව්‍ය රාජයාගේ කොඩිය ලෙල දෙනවා. එතකොට සක්දිවිඳු සක්‍ර ප්‍රජාපති වරුණ ඊසාන ඊසාන කියන දෙවියන්ගේ කොඩිය මුදුන බලන්න කියනවා. එතකොට ඒ කොඩිය දිහා බලද්දී ඔබට බය තැති ගැනීම ආවොත් ඒක නැති වෙලා යයි කියනවා. එතකොට බලන්න දෙවිවරුන්ටත් එතකොට බය හට ගන්නවා. තැති ගැනීම හට ගන්නවා. ලොමුඩා ගැනීම හට ගන්නවා. එතකොට යකුන්ටත් බය තැති ගැනීම ලොමුඩා ගැනීම හට ගන්නවා. ඒ කියන්නේ පරදින්නේ. එතකොට කොම්බාණ්ඩයන්ට බය තැති ගැනීම ලුඹුඩා ගැනීම හට ගන්නවා. නාගයින්ටත් බය තැති ගැනීම ලුඹුඩා ගැනීම හට ගන්නවා. අසුරයින්ටත් බය තැති ගැනීම ලුඹුඩා ගැනීම හට ගන්නවා. සක්දිවිඳුටත් හට ගන්නවා කියන බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි සක්දිවිඳුගේ කොඩියේ මුදුන ඒ තවතිසා දෙවිවරු බලද්දී ප්‍රජාපති දිව්‍ය රාජයාගේ කොඩියේ මුදුන බලද්දි වරුණ දිව්‍ය රාජයාගේ කොඩියේ මුදුන බලද්දි ඊසාන දිව්‍ය රාජයාගේ කොඩියේ මුදුන බලද්දි ඒගොල්ලන්ගේ බය තැති ගැනීම ලොමුඩා ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන්. ඒක ස්ථිර නෑ කියන ඒ කොඩි බලද්දි දෙවිවරුන්ට තැති ගැනීම නැති වෙන්නත් පුළුවන් එහෙමම තියෙන්ටත් පුළුවන් පහ නොවෙන්ටත් පුළුවන් කියන මහණෙනි යයි හේතුව සක්කෝහි භික්කවේ දේවානමෙන්දු මහණෙනි සද්දිවිඳු රාගේ දුරු කරපු කෙනෙක් නොවේ ද්වේෂේ දුරු කරපු කෙනෙක් නොවේ මෝහේ දුරු කරපු කෙනෙක් නොවේ බය තැති ගැනීමට පත් වෙලා කලබල වෙලා පැනල යන කෙනෙක් කියනවා. කවුරු ගැනද මේ කියන්නේ? ඒ සද්දේඳු නේද දැන් මේ බැටල් එක රන් කරන්නේ. දැන් සද්දේඳු තමයි මේ යුද්ධේ පිරිසව මෙහෙවන්නේ. එතකොට සද්දේඳු ඒ පිරිස දෙව් පිරිස මෙහෙමව හිටියට කියනවා මහණෙනි සද්දේඳු කවුද? අවීත රාගෝ. වීත රාගී කෙනෙක් නෙමෙයි. අවීත දෝසෝ. වීත දෝෂි කෙනෙක් නෙමෙයි. අවීත මෝහ වීත මෝහි කෙනෙකුත් නෙමේ. බීරුච්චම්බි බය වෙලා තැති අරගෙන උත්‍රාසි උත්‍රාසයට පත් වෙලා පලායි පලායන කෙනෙක් කියලා. එතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම පදාරනවා. ආංචකෝ භික්කවේ එවං වදා. මේ නිසා මානි මං ඔබට මෙහෙම කියනවා. සචේතුමාකම් භික්කවේ. ඉතින් මහණෙනි ඔබ අරඤ්ඤගතානං වා වනාන්තරයක වාසය කරද්දී හෝ රුක්කමූලගතානං වා රුක්මූලක වාසය කරද්දී හෝ ශුන්‍යාගාරගතානං වා ශුන්‍යාගාරයක වාසය කරද්දී හෝ බය බයක් තැති ගැනීමක් ලුමුදා ගැනීමක් ඇති වුණාම මමේව තස්මි ඒ වෙලාවට මාව මෙනෙහි කරන්න කියනවා.
බයත් ඇති ගැනීමක් ලුමුදා ගැනීමක් ඇති වුණාම කවද මෙනෙහි කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ. මට එක හාමුදුර කෙනෙක් හම්බ වුණා. උන්වහන්සේ ඔය ඉස්සර තිබුණා තාපසනිකා කියලා එක. ඒකේ පැවිදිච්ච කෙනෙක් දැන් නම් උන්වහන්සේ අපවත් වෙලා. ඒ උන්වහන්සේ ගහක් යට වාඩි වෙලා දැන් ඉතින් භාවනා කරන්න පටන් අරන් හවස 7ට ඉතර පටන් ගත්තාම ඉතින් උන්වහන්සේ කළා තියෙන්නේ දැන් රැට නිදාගන්න දෙපට සිවුර මදුරු දැල්ල වගේ හරි ගස්සගෙන ඒකට මැදින් ගැටයක් ගහලා මේ ලනු කෑල්ලක ඒක අත්ත කෙල්ලලා ඒක තමයි දාගෙන තියෙන්නේ දෙපට සිවුර. දැන් උන්වහන්සේ එළියේ රුක් සෙවණි හවස 7ට ඉතර භාවනා කර කර ඉන්නකොට විශාල හුලඟක් පෙරලීගෙන යන සද්දයක් ඇහිලා හුලඟක් ඇවිල්ලා ගස්කොළන් පෙරලීගෙන එනවා ඇහිලා උන්වහන්සේ මායකම එක කිව්වේ. පෙරලීගෙන යන සද්දයක් ඇහෙනකොට උන්වහන්සේ තර හිටි පියවියෙන් ඉන්න බැරි වුණා. භාවනාවට හිත යොමු කරන් හිටියේ ඉන්න බැරි වුණා. ඇස් ඇරුණා. ඇරුණාම හඳක් වගේ එකක් ඇවිල්ලා ආර උන්වහන්සේ සැතපෙන්න මං කිව්වේ සිවුර හරිගස්සගෙන හිටියා කියලා නෙට් එක වගේ දාගෙන ඒක ඇතුළට රිංගුවා. දැන් උන්වහන්සේ ළඟ ඉඳලා බලන් ඉන්නවා. ටිකක් වෙලා යනකොට ඒ හඳින් ඒ ඇතුළට රිංගලා ණයෙක් එළියට ඇවිල්ලා දිලිසි දිලිසි ණයෙක් අහසින් ගියා. එතකොට මේක කාගේ ට්‍රික් එකක්ද? ණයෙකුගේ. උන්වහන්සේ බය වුණා. ඔන්න බයන්වා චම්බිතත්තන්වා ලෝමාංසුවා මමේව තස්පින් සමේ අනුසරි මාව මෙනෙහි කරන්න කිව්ව මෙනෙහි කරන්න අමතක වුණා. ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි කරන්න අමතක වුණා. උගුරුකට වේලුණා. දුවගෙන ගියා ඊළඟ හාමුදුරු ළඟට. ගිහිල්ලා කිව්වා අනේ මට වතුර ටිකක් දෙන්න කිව්වා. වතුර එකක් ඉල්ලගෙන බිව්වා බීලා දැන් දාඩිය දාලා දැන් ඉතින් දැන් මේ පපුව ගැස්ම වැඩි වෙලා ඒ දැන් පස්සේ උන්වහන්සේ භාවනා කළේ නැහැ. දැන් හරිනේ වැඩි. දැක්කද අසුර ට්‍රික්ස්? උන්වහන්සේ දැන් පස්සේ ඒක නැවැත්තුවා. බය වුණා. එහෙනම් මේගොල්ලෝ නොපෙන් ලෝකේ මොකද්ද කරන්නේ? බය කිරීම. එතකොට මේක කියනවා බයන්වා චම්බිතත්තන්ව ලෝමහංස බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුදා ගැනීමක් හෝ ආවිට මමේව තස්මේ සමයේ අනුසර ඒ වෙලාවට මාව සීකරන්ට කියන කොහොමද? ඉතිපිසෝ භගවා අරහං. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සීක. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ වන සීක. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්න වනසේක. සුගතෝ සුගත වනසේක. ලෝකවිදූ ලෝකවිදූ වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. සත්තා දේව මනුස්සාන දේ මිනිසුන්ගේ ශාස්ත්‍ර වනසේක බුද්ධ වනසේක භගවාගෙන මේක සීකරන්න කිව්වා. මමං යෝ භික්කවේ අනුසරතං මහණෙනි මාව සීකරද්දී යම් භවිෂ්‍යති භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. බයක් ඇති ගැනීමක් ලොමුඩහා ගැනීමක් ඇති වුණොත් සෝපහිසිතේක නැති වෙලා යනවා. එහෙම කොහොමද ඒක වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට සිත ඍජු වෙනවා. මොකද්ද වෙන්නේ? සිත ඍජු වෙනවා. සිත ඍජු වෙච්ච ගමන් අර බය තැති ගැනීම නැතු යනවා. එහෙනම් මේ බය තැති ගැනීම එන්නේ වක්‍ර හිතේද ඍජු හිතේද? වක්‍ර හිතේ තමයි බය තැති ගැනීම. බය තැති ගැනීම ආවට පස්සේ අපේ මේ තෙරුවන් සරණයි කිය කී හිටිය අම්මලා යා කෝවිල් ගානි දුවන්නේ නැද්ද? කේන්දර පොළවල දුවන්නේ නැද්ද? දුවනවා නේද? කියන එක කරනවා නේද? ඇයි හේතුව? ඍජු වෙන්න බැරි ගමන් වක්‍ර වෙච්ච ගමන් බය තැති ගැනීම වලටපත් වෙලා අසරණ වෙලා
එතකොට එයාට බුදුරජාණන් වහන්සේ සීකලත් සීකලාට ඍජු සිතක් ඇති වෙන්නේ. ඇයි සීකරන්නේ? ඍජුව නෙමෙයි. මොකද ඍජු සිතෙන් සීකරන කෙනා පුදු කරන්න තියෙනවනේ ගුණධර්මත්. ඒ ගුණධර්ම දිනු කරගන්නත් බැරි නම් එයාට ඉතින් මේ අමනුෂ්‍ය ප්‍රහාරයට යට වෙනවා. එහෙම තමයි වෙන්නේ. දැන් බයක් තති ගැනීමක් ලොමුඩා ගැනීමක් වෙනවා කියන්නේ මොකද්ද? අමනුෂ්‍ය ප්‍රහාරයක් වෙනවා. දැන් අර හාමුදුරන්ට වෙනවා කියන මං කිව්වේ. හාමුදුරන්ගේ ඇඟට ආවේ නැහැ. අර කුටි අර සිවුරු එක හදාගෙන හිටපු කුටියට රිංගුවා. හඳක් වගේ එළියක් තමයි සුදුසුකල් රිංගුවේ. ඉතින් ටිකක් වෙනකොට නායක කෙලියට ඇවිල්ලා පියාඹරගෙන ගියා. දැන් මේ හඳ ඇස්සරන් බලන් ඉන්නවා. බය වුණා. තව හඳුරු කෙනෙකුට ඒ වගේ කැලේදී භාවනා කරද්දී දැන් කඩාගෙන බිඳගෙන එනවා තේරෙනවා. කඩාගෙන බිඳගෙන එනවා, අඩි හොල්ලගෙන එනවා තේරෙනවා. ඒ හඳුරු හිතලා තියෙන්නේ මේ වනාන්තරින් එනකොට ඒක වුණේ. ඒ හඳුරු හිතලා තියෙන්නේ වල්ලලීකාව කියලා. අඩි හොල්ලගෙන පොළෝ හොල්ලගෙන දැන් ගස්කොලම් බිඳගෙන එනවා ඇහෙනවා. මේ හඳුරු එකක් කළා. තුනුරුවන්ට දීපුදලා මං අසරින්නේ මරතුත් මරාපිය කියලා එහෙමම හිටියා. ඉතින් පස්සේ ප්‍රශ්නේ ආවේ නැහැ. මරතුත් මරාපි මම තුනුරුවන්ට ජීවිතේ පුදනවා කියලා බුදුරජාන් වහන්සේ සිහි කළා. සිහි කළා යහඳුරු භාවනා කරගෙන ගියා. ටික ටික හරි ගියා භාවනාවත්. අර පස්සෙන් ජයගත්තා. එදකොට එහෙනම් තමන්ගේ හිතේ ත්‍රිජුකමක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ ත්‍රිජු බවක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ ත්‍රිජු බව නැතුව සාමාන්‍යයෙන් මිනිස්සෙන් 100ක් ගත්තොත් 90ක් නෝන්ජල්. නෝන්ජල් කියන්නේ මොකද? කේන්ඩේරි. පරන්ඩල්ටයි. ඔහි බීන් තැති ගැනීමෙන් සැලිසලී මුලා වෙවි යනවා. 90%කටත් වඩා කියන්න පුළුවන්. කීප දෙනයි ඍජු හිතෙන් ඉන්නේ. එතකොට ඒක මං කිව්වේ දැන් අර දැන් හාමුදුරු දෙනමකගේ අත්දැකීම් මේ කිව්වේ. එක නමක් කලබල වුණා ඉවසුවා. ඉවසලා තුනුරුවන් සීකරගෙන හිටියා. හැබැයි ඒ හාමුදුරුවන්ට තුනුරුවන් සීකරගෙන හිටපු හාමුදුරුවන්ට ඉෂ්ට දේවතා අනුග්‍රහයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඕනේ බේරුනේ. ඉෂ්ට දේවතාවක් නැති අනුග්‍රහයක් නැති ඥාති භූතයක තරහකාරීකමක් හිටියා නම් තව එක නමක් හිටියා. ওই විදිහටම කැලේ ගියා. ගල් එන්නක වාසය කළා. භාවනා කරගෙන ගියා. බිය තැති ගැනීම් කරගෙන සද්ධි කරගෙන ආ මෙයා නැගිටිනේ. හිත රිටුනේ. අමනුසයල හිත ඇල්ලුවා. ඊට පස්සේ ගල්ලෙන ඇතිලි හඬතල දීලා හූ කියනකොට තමයි පහළ ගමට ඇහුනේ සද්දි. පහළ ගමෙන් ගිහිල්ලා බලද්දී ඇස් ගෙඩි ලොකු කරගෙන දත් කූරු කාගෙන හි කියලා මිනිස්සුන්ට පැන්නා. මිනිස්සු අතපය ගැට ගහගෙන පහළට ගිනා. හිත ඇල්ලුවා අමනුෂ්‍යයා. එහෙමනම් මේකේ පැලේ හිටියත් කැලේ හිටියත් බේරෙන්නේ කවුද? සිත ඍජු කෙනා. අපි සිත ඍජුද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි ඉෂ්ට දේවස අනුග්‍රහය නොතිබුණොත් සිත ඍජු නැත්තම් අමාරු වැටෙනවා. සිත ඍජු වෙන්න ඕනේ බේරෙන්න නම්. එතකොට මේ බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරන්න කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේව මෙනෙහි කරන්න යාගේ හිත මොකද වෙන්නේ? සිත ඍජු වෙනවා. ඒ සිත ඍජු වෙන එක්කෙනා බේරෙනවා ආමනුෂ ග්‍රහණය. ආමනුෂ ප්‍රහාරයෙන් බේරෙනවා. එහෙම නැත්තම් හිත ලාමකණ, හිත තොඳොල්ණ, උඩඟුණ ඒත් අමාරු වැටෙනවා. උඩඟු මෝඩකම් පට ගන්න අමාරු වෙටෙනවා. එතකොට මේකි බුදුරජාන් වහන්සේ වදාලා මමං හිවෝ භික්කවේ අනුස්සරතා මහණෙනි මාව සීකරද්දී
බයක් හෝ තැති ගැනීමක් ඇති වෙනවා නම් ඒ ඔක්කොම නැති වෙනවා කියලා. අන්න එතකොට ශාස්ත්‍රුන් වහන්සේව සීකර කර ඉන්න පුළුවන් නම් ඒ ඉන්න වෙලාවට වෙන අරමුණක් ගන්නේ නැත්නම් තමයි ඒ කිය ඔන්න බය වෙච්ච අරමුණක් තියෙනවා කියමු. ශාස්ත්‍රුන් වහන්සේව සීකරද්දී බය වෙච්ච අරමුණට හිත යන්න දෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේවම සීකර කර ඉන්නවා. ඒකයි ඍජුකම කියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සීකලා ආරිය ආයි මට පේන්නේ නෝ දැන නෝ ආයි බලනවා. ඍජුද වක්‍රද? වක්‍රයි. සුටුස් ගාලා අහුවෙනවා. සමහරට පෙර ආත්මේ අය නාග ලෝකේ ඉන්නවා පලිගන්ට ඉපදිලා. ඒගොල්ලන්ට පේනවා දැන් මේකුන් දැන් ඔන්න සිල් රැකගෙන යන්න හදන්නේ කියලා. එතන මුලා කරනවා. එහෙම දේවල් හරියට තියෙනවා. එතකොට තෙරුවන් සරණ බුදුරජාණන් වහන්සේගේ සරණ මනාකොට පිහිටාගෙන ඒ බුදුගුණ මෙනෙහි කර කර ඉන්නවා නම් අර අරමුණ මෙනෙහි කරන්නේ නැතුව සමහරට හිතට අමනුෂ්‍යා බය තැති ගැනීම එවන්න පුළුවන්. එවද්දී වද්දී ඒක හිතට ගන්නෙ නැතුව යා තෙරුවන් සරණම මෙනෙහි කර කර ඉන්නවා. ආන් එතකොට හිත රිදි වෙනවා. රිදි වෙච්ච ගමන් අරක නැතු යනවා. එහෙමයි වෙන්නේ. නෝචී මං අනුස්සරියාත බුදුරජාන් වහන්සේ වදාලා මාව සීකර ගන්නට බැරි වුණෝතින් අත ධම්මං අනුස්සරියාත ධර්මයේ සීකරන්ට ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාගතුන් වහන්සේ මනාවකට වදාලා මේ ධර්මය සන්දිට්ටිකෝ අකාලිකෝ යෙහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේතබ්බ විඤ්ඤෝ මේ ධර්මයේ මෙනෙහි කරනවා කියනවා. බය තැති ගැනීමලට එතකොට කෙනෙක් මෙනෙහි කරනවා කිව්ව සංස්කාරයන්ගේ අනිත්‍ය මෙනෙහි කරනවා. අපි කියන බියජනක රූපයක් පේනවා. එයා හිතනවා නෑ මේ රූපය සංස්කාරයන්ගේ අනිත්‍ය වූ දියක්. අනිත්‍ය වූ දියක් මෙතනත් අනිත්‍ය එතනත් අනිත්‍ය කියලා සීකරන හැබැයි යාන්න නුවණ තියෙන්නත් ඕනේ. දැන් මේ ගොඩාක් මේවා තියෙන්නේ තමන්ගේ නුවණත් එක්ක. මෝඩකමින් කරන්න බෑ. මෝඩකමින් කරන්න බෑ. තව එක නමක් හිටියා රෑ ජාමට නැගිටලා හක්මන් කර කර හිටියා. එළියට ගිහිල්ලා ලයිට් එක දාගෙන හක්මන් කර කර ඉඳදී යාට ආකාශෙ පෙවුණා මේ දිවකුයි ඇස් දෙකකුයි. අනිත්‍ය මෙනෙහි කර කර හක්මන් කළා. මං හිතන්නේ මේ පෙන්නුවේ ඔතන ඉන්න එපා ඇතුළට ඵලයන් කියලා. ඒ පණවිඩිය ගත්තේ නැහැ. දිවකුයි ඇස් දෙකකුයි කරවලේ පෙවුණා. දැන් පණිවිඩයක් කෙනකට අමනුෂ්‍යෙක් හරි පණිවිඩයක් දෙනකට පණිවිඩය ගන්න එපා. මං කියන්නේ මේ පණිවිඩ එන විදිය. මට මතකයි මම ඒක ආරණ්‍යෙ ඉන්නේදී බූන්දල කැලේ කුටියක ඉන්නකොට මම දන්නේ මං හවස පහට විතර වතුර නාලා මං කුටියෙන් එළියට ආවා කර්ණිම් සූත්‍රය සජ්ජානා කර කර. එල්ල මට හිතුණ එකෙන් වෙලපැත්තේ ඇවිදින්න ඕනේ කියලා. දැන් මම පහලට බහැලා වෙලපැත්තේට ආවා. හම්බන්තොට වෙලපැත්තේට ආවා. ඈත පේනවා මිනිස්සෙක්. දැන් පාර ඈතට තියෙන වෙලපැත්තේ බයික් එකක නැවතිලා දෙන්නේ නෝන කෙනෙකුයි මහත්තයෙකුයි අද්දික උස්ස උස්ස මොකද්ද මට කියනවා. කටින් කියන්නේ අද්දිකෙන් කියනවා. දැන් මොකද්ද මට කියනවා අද්දික උස්ස උස්ස. දැන් මං ඊ පැත්ත බලාගෙන මේ මොකද්ද මේ මට කියන්නේ කිය කී එන්නකොට මං නිකමට අනිත් පැත්ත බැලුවා. බලද්දී මේ යාර දෙකක් නැහැ. මීටර දෙකක් නැහැ. තනි අලියා. තනි අලියා පස් පෙරල පෙරල හොඬේ උස්ස උස්ස දැන් මට පන්නන්න. දැන් මං අරගොල්ලෝ කෑ ගැහුවොත් මම කලබල වෙනවා. ඒගොල්ලෝ කිව්වේ මේ සතා ඉන්නවා එන්න එපා කියලා. සතා ඉන්නවා එන්න එපා කියලා සිග්නල් එක දුන්නේ මට. මං ඒ පැත්ත බලන් හිටියා. බලද්දි මේ පැත්තේ මම පන්නන්න දෙනවා. මට කරගන්න දෙයක් නැහැ. මං බුදුරජාන් වහන්සේගේ ජීවිතේ පිදුවයි වලම පුදලා මං අහක බලා ගත්තා. මරණ නම් මරාපි කියලා. අහක බලාගෙන මං හිමින් හිමින් ගියා. මං යන යන පැත්තේ හැරීගෙන බලන් හිටියා. ඇතා මං හොරෙන් බැලුව එක පාරක්. ඇතාදියා ඇහැට හැ බලන්න හොඳ නැහැ කියනවා.
ඇහැට හා බැලුවොත් පන්නනවා. ආග බලාගෙන මම කුටියට ගියා. එතකොට මේ මිනිස්සු මට හරි උපදේශ දුන්නා. මං කල්පනා කළේ ඒගොල්ලෝ කෑ ගැහුවා නම් මං කලබල වෙනවා. දැන් ඔන්න ඊට පහුදා මං පිටමාති ගියා ගමට. ගිහිල්ලා මං ගමදී කිව්වා මට මෙහෙම අබැද්දයක් වුණා කියලා. ගමේ ඉන්නේ වයසක මිනිස්සුනේ. මේ මිනිස්සු තේරුම් ගන්න ඉබේ මේක ගැන. ඒ මිනිස්සු කිව්වා මගෙන් එව ස්වාමීන් වහන්සේ කරවලේද ඉන්නේ. නෑ මං කිව්වා මං කරවලේ ඉන්නේ මං ගෑට ලාම්පු පත්තු කරන්නේ නෑ කියලා. බුදුපාන පත්තු කළා ටිකකින් නිවෙනවා මං ඊට පස්සේ කරවලේ ඉන්නේ කියලා. හා හා කරවලේ ඉන්න නම් එපා කිව්වා. ලාන්තෑරුම පත්තු කළා එළියෙන් එල්ලන්න කිව්වා. නේ මම මෝඩකමට ලාන්තෑරුම පත්තු කළා එළියෙන් එල්ලුවා. ඔන්න අපිට ලැබෙන උපදේශ කැලේ මැද්දි ඔන්න පහවදා. දැන් ඒ කියන්නේ දැන් ඊ අරසිද්ධිය වුණා. අද මම එල්ලුවලාපු එල්ලුවාම හරියටම රෑ 12යි. කවුද ඇවිල්ලා කුටි ළඟ? එකපාරට මට ඇහුණා වතුර බැරල් එකක් තිබුණා. බැරල් එක තල්ලු කරගෙන ගියා පයි පහලට. ඊට පස්සේ මම බැලුවා අලි ඇවිල්ලා. ඊට පස්සේ දැන් මට කරන්න දෙන්නේ. ඊට පස්සේ එතන කලයක් තිබ්බා. කලේ වතුර ටික අලිය කලේ බින්දිනේ. කලේ වතුර එක හැලුවා. ඊට පස්සේ ඉදල හේතු කළා තිබ්බ මං කුටියේ බිත්තියට. ඉදල අරගෙන හිට මෙහෙට මේව කළා. ඉදල වීසි කළා. වීසි කළා. දැන් දෙපැත්තේ ජනේල් දෙකක් තියෙනවා. මං රැයට ජනේල් ඇරලා ඉන්නේ. අලිය ඇවිල්ලා ජනේලට හේතු කළ ඇහැ තියලා බලනවා කුටි ඇතුලේ. බලද්දි දැන් මම ගිඩි ගිඩි ගාලා දැන් ගැහෙනවා මාව. දැන් මම ඒ පේන එකට මං අනිත් පැත්තට යනවා. අලිය කුටි වටේ අනිත් පැත්තේ දුවගෙන ගිහලා ඒ පැත්තෙන් බලනවා. මං හිතන්නේ ඒක පැය භාගයක් විතර. මං හිතන් ඉතිවිසෝ ගාතාව සීකර කර හිටියා. ටිකක් වෙලකට සද්ද නැහැ. මං එළියට පැන්නා. පැනපු ගමන් ලාම්පුව නිව්වා. මට කරන්න දෙන්නේ ටිකක් වෙලකට වැසිකිලි බරක් ආවා. මට තේරුණා මේ බයට කොච්චර දේවල් අපිට වෙනවාද කියලා. මං බැලුවා අලියා ගැහුවත් කමන්නේ මං යනවා වැසිකිලි කියලා වැසිකිලියට දිව්වා. ඉතින් පහුදා මං ගමර ගිහලා මිනිස්සුන්ට කිව්වා ඔයගොල්ලෝ හරි වැරදි කරපු වැඩේ කිව්වා. ඕගලන්ට කිසිම අත්දැකීමක් නැහැ කිව්වා මේ කැලෑවේ අලියෙක් ගැන. මම ගිහිල්ලා මාස 3යි. ඒ මිනිස්සු පදිංචි වෙලා ඉන්න මිනිස්සු. ඊට පහුවදා ආයෙත් අලිය දවල් ආවා. ඇවිල්ලා බලන් හිටියා කවුද කුටි ඉන්නේ කියලා. මං කුටි ඉස්සරහ ඉඳලා මං කිව්වා මම ඉන්නේ. ඔයාට වැරදීමක් වෙලා මේ ගමේ මිනිහෙන් නෙමෙයි ඉන්නේ මං ඉන්නේ කිව්වා. ඊට පස්සේ ආවේ නැහැ. අපි අලියගෙන් අනතුරක් වෙන්න තිබ්බා මට. ඊට පහුවදා මට හීනයක් පේනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගිහිල්ලා බුණ ගෙහෙන්න කිව්වා. කවුද? මං ඊට පහුවදා ගියා. ගියපු ගමම්ම මට මග යනකට මුණ හිඹිරිසවට ගත්තා. ඊට පස්සේ මට පලාතට යන්න හම්බුනේ නැහැ. වැළකුණා. දැක්කද බේරිච්ච විදිහ? ඒ නිසා මේ තනියම ඉන්නවා කියන එක වසුළුපටු ඒවා නෙමෙයි. මම මේ අත්දැකීමෙන් කියන දේවල්. අතනත් උනේ ඒක අර ස්වාමීන් වහන්සේට S2 දිවයි පෙන්නුම් කළේ. ඒක තේරුම් ගන්න බැරි වුණා පණවිටි. ඒක කිව්වේ මොකද්ද? එළිය ඉන්නපා ඇතුළට ඵලයන් කිව්වා. මෙයා මොකද කළේ? ඒ අරමුණයි මේ අරමුණයි අනිත්‍ය වශයෙන් වැඩුවා. අන්න එවිලි මොලේ පාවිච්චි කරන්න ඕන වෙලාව. දන්නේ නැහැ. මොලේ පාවිච්චි කළ යුතු අවස්ථාව දන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට මුවෙක් පොඩි මුවෙක් දුවගෙනවා කළු පාට මුවෙක්. ඇවිල්ලා මේ ආවගමම් මෙහා කොච්චර මොඩද කියන අර මුවව අල්ලන්න ගියා. මුව ඇවිල්ලා කලවේ වැදුනා කකුලේ වැදුනා වැදිලා මුවා ගියා. මෙයා ටිකක් වෙලා ඉන්නකොට මෙයාට භාවනා කරගන්න බෑ ඇතුළට ගියා. කකුල ඉදිබුණා පවුදා ඉඳලා. එතනින් තමයි අකා ඇඟට ගියේ. ඒක ඉන්දිස්සල වලක් කන්න තමයි අර පෙන්වුවේ ඇතුළට ඵලයන් කියලා. ඒ පණිවිඩය ගත්තේ නැහැ.
ඉතින් බෙහෙත් කලා කලා අවුරුදු ගානක් හරිගෙන සිවුරු ඇරියා. සිවුරු අරප ගමන් යකා අයින් වුණා. ඉවරයි. මං දැන් ඔය ඉතින් ඔය මැද පෙරදිග ගිහිල්ලා ඔයක හරි මුට්ට කර ගහනවා ඇති. දැක්කද මෙච්චර? නුවණක් තියෙන්න ඕනේ. මේ ධර්ම මාර්ගයක් දිනු කරද්දී මෝඩකම කියන්නේ දක්ෂකමක් නෙමෙයි. උඩඟුකම කියන්නේ දක්ෂකමක් නෙමෙයි. එතකොට ඒ ධර්මයේ මෙනෙහි කරන අවස්ථාව හරියට අල්ල ගන්න ඕනේ. හිතට අරමුණක් එනවා බයජනක. අන්න ධර්ම මෙනෙහි කරන්න ඕනේ අවස්ථාවක්. එතකොට ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර ප්‍රහාණය කරන්න පුළුවන්. අර බාහිරේ ආපු අරමුණ යා දැනගන්න ඕනේ. ඒ අරමුණ හඳුනාගෙන නිහතමානීව කුටි ඇතුළට ගිහිල්ලා දොරවහ ගත්තම මේ සමහරට තාමත් හොඳට මහානදම් පුරාගෙන ඉන්නේ. එතකොට ඒ හැකියාව අවස්ථානුකූල ප්‍රඥාව නුවණ පාවිච්චි කරන්ද අපි කියන්නේ අවස්ථානුකූල තැනට සුදුසු නුවණ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්ද දක්ෂ වුණේ නැහැ. ඒ දක්ෂ වුණේ නැති නිසා අහුණා. දැන් අපි ගමු කෙනෙක් කොන්න බණ භාවනා කරගෙන ඉන්නවා ධර්මයේ සීකරගෙන ඉන්නවා එක්ක හීනකින් බය වෙනවා. අන්න එවෙලෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ මෙනෙහි කරන්න පුළුවන්. අනිත්‍ය වශයෙන් මේක අනිත්‍යයි, දුක් වශයෙන් මේක පීඩාකාරී දෙයක්, අනාත්ම වශයෙන් මෙතන තමාගේ වාසගේ පවත්තන්න කිසිවක් නැහැ කියලා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒක මෙනෙහි කරනකොට යාරමන පීඩන් නැතු යන. එතකොට ධර්මයට හිත එනවා. ආන් හරි. ඒකට කියනවා ධම්මං යෝ භික්ඛවේ අනුසරතං. ධර්මයේ සීකරද්දී බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ එනවා නම් ඒක නැති වෙලා යනවා. මොකද භාවනා කරගෙන යද්දිත් කෙනෙකුට බයජනක අරමුණු එන්න පුළුවන්. එතකොට එයා ඒ ධර්මයෙන් සිහි කරන්න ඕනේ. ධර්මයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙදා බලද්දී ඒක ප්‍රහාණය වෙනවා. නෝචේ ධම්මං අනුසරියාට. ධර්මයේ සීකර ගන්නට බැරි වුණොත් අත සංඝං අනුසරියාට. ශ්‍රාවක සංඝරත්නය සීකරන්ඩ කියනවා. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. උජිපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඥායපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. සාමිචිපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමිචිපටිපන්නයි. යදිදං චත්තාරි පුරිස යුගානි. මේ පුරිස යුගල හතරයි. අට පුරිස පුද්ගලා. පුරිස පුද්ගලයෝ අටයි. ඒස භගවතු ශ්‍රාවක සංඝෝ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ ශ්‍රාවක සංඝරත්නේ ආහුණෙයෝ. දුර ඉඳලා වුණත් බුද්ද පූජාවල් ගෙනල්ලා පූජා කරන්නට සුදුසුයි. පාහුණෙයෝ තමන් ඉන්න තැනට වැඩපු වෙලාවට සලකන්නට සුදුසුයි. දක්ෂිණෙයෝ පින් සලකාගෙන දානමාන පූජා කරන්නට සුදුසුයි. අංජලි කරණෙයෝ වැඳුම් පිදුම් දක්වන්නට සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ලෝකයාගේ උතුම් පින්කෙතයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සංඝයාව සීකරනකොට බයත් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් තියෙනවද නැති වෙනවා කිව්වා. බලන්න එහෙම සංඝරත්නයේට පවා එක්තරා අවස්ථාවක තියෙනවා. එක්තරා පොහ දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්ස බාලා ඉන්නකොට ආකාශයෙන් යනවා යක්ෂයෝ දෙන්නේ. එක යක්ෂයෙක් තෙරුවන් කිරේ පැහැදුණු එක, අනිත් එක තෙරුවන් කිරේ පැහැදීමක් නැති මිසදුටියක්. එතකොට මේ ආකාශ යක්ෂයෝ දෙන්නා යද්දි ආර්පුතෙන් වහන්සේ වෙනම පැත්තක ඉන්නා, මහමුගල්ලා වෙනම පැත්තක ඉන්නා. මහමුගල්ලාණන් වහන්සේට මේක පේනවා. ඉරිදි බලෙන් අග්‍රයිනේ උන්වහන්සේ. උන්වහන්සේට වෙනවා යක්ෂු දෙන්නෙක් ආකාශයෙන් යනවා. අර මිසදුටියක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දැක්කා. හිස බාලා ඉන්නව දැකලා අනිත්‍යකාට කියනවා මට අර ශ්‍රමණයන්ගේ හිසට ටොකු පහරක් දෙන්නමයි හිතෙන්නේ කිව්වා. එතකොට
අර තෙරුවන් කෙරේ පැහැදුණියකා කිව්වා, ඔබ සෙල්ලම් නටන්නට එපා, මේ උත්තමයාට හිංසා කරන්නට යන්න එපා, උඹට වැඩ වරදිනවා, ඔබ පාඩුවේ යන ගමනක් මාත් එක්ක යමං යකෝ කිව්වා. කිව්වහම යකා කිව්වා, බෑ බෑ, ටොක්කක් අනින්ටමයි මට ඕනේ කිව්වා. ආයෙත් අර යකා කිව්වා, කියන දේ ඇහුවේ නැහැ. මොකද කළේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට ආකහේ ඉඳලම පහළට පැනලා හිසර ටොක්කක් ඇන්නා. උන්වහන්සේගේ සමාධි තේජස බලන්න, එසනින් සමාධියට සමවැදුණනේ. ආයෙ ටොක පහර වදිනකටම සමාධියට සමවැදුණනේ. ඒකනිකන් සක්වල ගල දෙදුරු කෑවගේ ටොක පහර. මහමොග්ගල්ලාණන් වහන්සේ ඉක්මනින් ගියා. සාරිපුත්තයන් වහන්සේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඇහුවා, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අමාරුද කියලා ඇහුවා. ඇයි ආයුෂ්මත්ුන් කියලා ඇහුවා. ඒ දැන් වෙදිච්ච පහරට මොන පහරක්ද කියලා ඇහුවා. ඇයි දැන් අර යක්ෂයා ටොකු පහරක් ඇන්නේ, අර නන්ද යක්ෂයා මොන ටොකු පහරක්ද කියලා ඇහුවා. මන්නම් දැක්කේ නැහැ මඩ කරී එක්වත් කිව්වා. ඇයි දැන් ඇන්නේ ටොක්ක, කොහෙට දෙන්නේ කියලා ඇහුවා. මේ හිසමුදුනට. ආ, හිසමුදුන නම් චූටන් රිදෙනවා තමයි කිව්වා. එවලම යකා, එවලම යක්ෂ ආත්මයේ තිබිච්ච යම් පිනක් ඇද්ද, ඒ පින එවලම පින නැතුව ගියා. පින ඉවර වුණා. පින ඉවර වෙලා එවලම ගිනි දැල් වලින් වෙලාගෙන නිරේ උපන්නා. එතකොට බලන්න සාරිපුත් මහ රහතන් වහන්සේගේ බලේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ, සංඝං හිවෝ භික්කවේ මහණනි, සංඝයාගේ ගුණ සීකරන්න කිව්වා. ඒ වගේම තමයි නන්දෝපනන්ද කියන නාගරාජයා දමණය කරන්නට මේ එක එක්කෙනා අවසර ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගේ එක එක රහතන් වහන්සේලා. සාරිපුත් මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, එක එක රහතන් වහන්සේලා අවසිරුල්ල අවසර දුන්නේ. බෑ බෑ, ඔය අත ගහන්නිපම් මේකට, ඔය අත ගහන්නිපම් මේකට කිව්වා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අවසිරිල්ලුවා. හා කිව්වා. දැන් නාගරාජයාත් එක්ක සටන. දැන් නාගරාජයාගේ කය ඇතුළට රිංගලා කටින් ඉලිටිනවා මේ රහතන් වහන්සේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා, මොග්ගල්ලාන කල්පනාවෙන් ඕක හපන්ට පුළුවනි කිව්වා. එච්චර වේ, ඒ කියන්නේ ඉරිදිමතෙක් හිතන්ට බැරි වේගකින් තමයි එලියට යන්නේ. ඒ වෙලාවටත් අල්ල ගන්න පුළුවන් හැකියාවක් ඒ නාගයාට තියෙනවා. නාගයා දමන්නේ වුණා. ආන් ඒකයි මේ වගේ මහා බලසම්පන්න අමනුෂ්‍යෝ දමන්නේ වුණා. ඒකයි මේ ශ්‍රාවක සංඝරත්නයේ සීකරන්ට කියලා කියන්නේ. එතකොට ශ්‍රාවක සංඝරත්නයේ ගුණය සිහි කරන්න කිව්වා. සුපටිපන්න, උද්ධිපටිපන්න ආදී වශයෙන්. තං කිස්ස හේතු, ඒකට මොකද හේතු? දැන් කලින් තෞතිසාවේ දිව්‍ය සභාව රැස් කරලා සග්දිමුදු කිව්වා, දැන් ඔන්න දේව අසුර යුද්ධයක් පටන් අරන් බයත් ඇති ගැනීමක් අවුත් ඉස්සල්ලාම සිහි කරන්නට කිව්වේ කාගේ කොඩි මුදුනද? සග්දේවුඳුගේ ධජාග්‍රය සීකරන්න කිව්වා. ධජේ අග සීකරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, ඒ කොඩියේ සග්දේවුඳුගේ ධජාග්‍රය සීකරන්න බැරි වුණොත් ප්‍රජාපති දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න කිව්වා. ප්‍රජාපති දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න බැරි වුණොත් වරුණ දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න කිව්වා. වරුණ දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න බැරි වුණොත් ඊසාන දෙවියන් දිවි රාජයාගේ දජාග්‍රය සීකරන්ට කියලා කිව්වා. බයතති ගැනීම, ලොමු ඩහ ගැනීම ඔක්කොම නැති වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, සග්දේවිඳු සීකලත්, සග්දේවිඳුගේ දජාග්‍රය සීකලත්, ප්‍රජාපතිගේ දජාග්‍රය සීකලත්, වරුණ දිව රජුගේ දජාග්‍රය සීකලත්, ඊසාන දිව රජුගේ දජාග්‍රය සීකලත් බයතති ගැනීම නැති වෙන්නත් පුළුවන්, නැති නොවෙන්ටත් පුළුවන්. ඒ මොකද හේතුව? සංදේවිඳු කියන්නේ වීතරාගී කෙනෙක් නෙමෙයි කිව්වා. වීත දෝෂී කෙනෙක්
වීත කියලා කෙනෙක් නැති කරපු. රාගය නැති කරපු කෙනෙක් නෙමෙයි කිව්වා. ද්වේෂය නැති කරපු කෙනෙක් නෙමෙයි කිව්වා. මෝහය නැති කර කෙනෙක් නෙමෙයි කිව්වා. බය ඇති ගැනීම ඇති වුණාට පස්සේ පැනල යන එක්කෙනෙක් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මහත් කියනවා ඔබට. මහත් කියනවා ඔබට වනාන්තරයේදී හෝ රුක්සෙවණදී හෝ හුදකලාවේ තනියම ඉන්නකොට හෝ තනියම ඉන්නකොට හෝ මට මතක ඔය වගේ තවත් එක්කෙනෙක් කිව්වා ඒ පිටරටක මං හිතන්නේ. දැන් ඔන්න ගෙදර ඉන්නවා. ඒ නෝනයි ළමයි ගෙදර ඉන්නවා. හෝන් එක ගහනවා එනවා. හෝන් එක ගිහලා වාහනයක් එනවා. ඒ නෝන මට කිව්වේ වාහනකයකට ළමයි ඔක්කොම එනවා හෝන් තාත්තාවා කියලා. දොර අරිනවා ඇහෙනවා එන කෙනෙකුත් නැහැ වාහනයකුත් නැහැ. හොඳටම බය වෙලා යනවා. ඒ වගේ දේවල් ওই රටවලලා තියෙනවා. ඉතින් මේ අපිට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ වගේ තනියම ඉන්න වෙලාවට පිරිස අතර ඉන්න වෙලාවට එහෙම වෙනකොට දැන් සමහර අය නිකන් කයිවාරු ගහන ගුටි ගන්නවා. අවනුසයන් එක්ක. මං දන්න එක ළමයි වගේක් ওই මහවැලි ගඟේ නාන්න ගියා. නාන්න ගිහිල්ලා අමනුසයන්ගේ නම් කියලා කොහෙ ඉන්නේ අක්කුද ඔය? එන්න කියාපන් කිව්වා. එනෙකෙකුට කියලා කොල්ලො ටික නැහැවා මහවැලි ගඟේ. නාලේ ගොඩට ආවේ එකෙක්, එක කොල්ලෙක් ගොඩට ආවේ යකා ඇවිසිලා. ඔක්කොම වින්ද දුක. ආන් ඒක සමහරු කයිවාරු ගහනවා අපි බය නැහැ. ඕනේ ගොඩ එන්න ගියා අපි දන්නවා. අර නිකන් පොඩි ගට්ස් පෙන්නන්නේ. ගිහිල්ලා එහෙම අමාරු වැටෙනවා. කොහේදී බොරුවට මේ පුහු චාන්දිකන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ගැන සීකරන්ට කිව්වා. බුදුරජාණන් වහන්සේ ගැන සීකරගන්න බැරි වුණොත් ධර්මයේ සීකරගන්න කිව්වා. ධර්මයේ සීකරගන්න බැරි වුණොත් ශ්‍රාවක සංඝයා සීකරන්ට කිව්වා. එතකොට බියක් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් ඇති වුණොත් ඒක දුර්විල යනවා කිව්වා. එතකොට මේ බුදුරජාන් වහන්සේ වදාලා තං කිස්ස හේතු. ඒකට හේතුව මොකෝ? අර සද්දිවිඳුගේකේ ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බීට ඇති ගැනීම නැති වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒකට හේතුව මොකෝ? සද්දිවිඳු රාග දේශ මොහොලේ යුක්ත එක්කෙනෙක් නිසා. මේක කිව්ව නැති වෙනවමයි. මොකද හේතුව? තථාගතෝහි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. මහණනි තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ වීත රාගෝ, රාගේ ප්‍රහාණය කළ, රාගේ නැති කෙනෙක්. වීත දෝසෝ, ද්වේෂය නැති කෙනෙක්. වීත මෝහෝ, මෝහේ නැති කෙනෙක්. අභීරු අච්ඡම්බි අනුත්‍රාසය පලයි, බය නැති, තැති ගැනීම නැති, කම්පනීට පත් වෙන්නේ නැති, අපලායි පලා නොවන කෙනෙක්. දැන් ඔය මේ ආලවක සටනට කැඳවපු වෙලාවේ, ආලවක බුදුජන් වහන්සේට තරදිණය කරපු වෙලාවේ සාමාන්‍ය මිනිසෙකුට ප්‍රකෘති සීයෙන් ඉන්න බෑ. ඊළඟට අර ඔය වගේ තවත් තියෙනවා, අර සුචිරෝම කරරෝමලා බුදුරජන් වහන්සේ ළඟට ඇවිල්ලා හීත් වෙලා වාඩි වෙලා හිටපු අවස්ථාව. මේ සාමාන්‍ය මනුස්සයෙකුට හිතන්නවත් බෑ ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ බයත් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ, පලා යන්නේ නැහැ. එතකොට මේ දජග්ග සූත්‍රය ඊට පස්සේ ඉදමෝති භගවා මේක වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවලුනුත් වදාරනවා. අරඤ්ඤේ රුක්ඛ මූලේවා සුඤ්ඤාගාරේව භික්ඛවෝ. ආරණ්‍යයක වෘක්ෂ මූලයක පාළු තැනක වාසය කරද්දී අනුස්සරේත සම්බුද්ධං, බුදුරජාණන් වහන්සේව සීකරන්ට බයන් තුම්මාක නොසියා ඔබට කවදාවත් බයකට ගන්නේ නැහැ. නෝචේ බුද්ධං සරයාත ලෝක ජෙට්ටං නරාසබං. නරාසබ වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ ඔබට සීකරගන්නට බැරි වුණොත් අත ධම්මං සරයාත නීයානිකං සුදේශිතං. මනාකොට වදාරන ලද නෛර්යානික වූ
ධර්මයේ සීකරන්ට. නෝචේ ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං මනාකොට වදානලද නෛර්යානික සී සද්ධර්මයේ සීකරගන්ට බැරි වුණොත් අත සංගං සරේයාත සංඝයා සීකරගන්ට පුඤ්ඤක්කෙත්තං අනුත්තර අනුත්තරෝ පුඤ්ඤක්ෂේත්‍රේ ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංගංච බික්කෝ. මේ වගේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සිහි කරද්දී බයං වා චම්බිතට්ටං වා ලෝමහංසෝ නහෙස්සති. බියත් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් ඉන්නේ. එතකොට බයත් ඇති ගැනීමක් ඇති වුණාන් පස්සේ ඉන්නේ. දැන් මේ බුද්ධ වචනේ දැන් කාලයක් තිස්සේ අපිට මේ බුද්ධ වචනේ හිතට ගොහින් තිබුණේ නැහැ. දැන් බුද්ධ කාලේ එහෙම නැත්නම් ලංකාවට ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්මය කියා දුන්නට පස්සේ මේ ධර්මයට දිවි පුදා වාසය කර යුගයක් තිබ්බනේ. දැන් වගේ නිකන් දෙබිඩි නෙමෙයි ඍජු කෙලින් හිටපු යුගයක් තිබ්බනේ, වෙස්මුන් නැති. ආන් ඒ කාලේ හරියට කෙලවරක් නැහැ කියනවා. මොකද මේ දජග්ග සූත්‍රයේ කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරුලා තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල, කෝටි සතසහස්ස, කෝටි ලක්ෂයක් සක්වල ආඥා චක්‍රයේ පතුරුල බුද්ධ බලයේ පිහිටවපු දේශනාවක්. මේ දේශනාව කොච්චර බල සම්පන්නද කියන්නේ, ඒ කාලේ මේ මේ අපේ බුද්ධ ශාසනයේ බබලපු රාතන් වහන්සේලාගේ යුගයේ ගොඩාක් ඔය අමනුෂ්‍ය උපද්‍රව ගොඩාක් නැති වෙලා තියෙන මේ දජග්ග සූත්‍රයේ ඊළඟට අඟුලිමාල පිරිත කියන්නේ මහා පරිත්ත කියලා. ඒකෙ කිටි රහතන් වහන්සේ කියන සංගුණ. එතකොට ඒක කතාවක තියෙනවා, කොහෙද දීඝවාපිය ඉස්සර රුවන්ගලි මහසෑවගේ ලොකුවට තිබිච්ච සාහිත්‍යයන්නේ. ඒ මුදුනට හාමුදුරු කෙනෙක් නැගලා හතරැස් කොටුව ළඟ ඉන්දෙද්දි ලෙස්සල හුණු ගාද්දි, දීඝවාපිය සුදු හුණු පිළියම් කරද්දි හතරැස් කොටුව ළඟදී ලෙස්සනකොට පාල ස්වාමීන් වහන්සේලා දැක්කා මේක. උන්වහන්සේලා කෑ ගහලා කිව්වා දජග්ගේ සීකරන්න කිව්වා. එතකොට බලන්න කොච්චර දුරට දැන් කල්නම් අයියෝ හා හෝ මොකද ඒවන් කියන්නේ නේ, හපොයි දජග්ගද සීගෙන්නේ, හපොයි සී වෙන්නේ. එතකොට දජග්ගේ සීකරන්න කියලා කිව්වා. දැන් උන්වහන්සේ දජග්ගේ සීකරන්න කාලයක් තියෙනවද? හැබැයි අරක ඇහුණා. අනේ මට දජග්ග පිරිතේ පිහිටයි කිව්වා. දජග්ගේ පිරිතේ පිහිටයි කිව්වා. දැන් ලෙස්සගෙන ඉන්නකොට මෙහෙම සාය අල්ලගෙන ඉන්නේ පහළට වැටෙන්නේ මේ ලෙස්සගෙන ඉන්නකොට සෑයින් එළියට ආවා ගඩොල් දෙකක්. ඒකේ කකුල් දෙක පිහිටියා. ආශ්චර්ය නැද්ද? මේ කොහෙද දීඝවාපි චෛත්‍ය. ඊට පස්සේ දැන් සෑබඳ අල්ලගෙන අර කකුල් දෙක ගඩොල් දෙකේ තියන් ඉන්නවා. ඊට පස්සේ පිරිස ඉනිමම් බැඳලා ඒ ස්වාමීන් වහන්සේ බස්ස ගත්ත පස්සේ ගඩොල් දෙක ඇතුළට ගියා. දැන් බලන්න මේ දජග්ගේ පිරිත සීකර කර ඉඳිද්දි තිබිච්ච හාස්කම්. දැන් ඉතින් මුකුත් අපිට නැහැ. මුකුත් නැහැ කිව්වට කමක් නැහැ. එච්චරටම නැහැ. අපි මේ මෑත භාගයේ මේ ධර්ම කතාව කියනකම් මුකුත් තිබුණේ නැහැනේ. දැනට උනත් තියෙන ඕනනම් මේ තියෙන සද්දාවත් නැති කරයි. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම වැරදි කියයි. අනිත්‍ය කියන්නේ ඕක නෙමෙයි කිය. අනිච්ච කියයි. ආශා කරපු දේ නැතිවීමයි කියයි. පටිච්ච සමුප්පාද ඕක නෙමෙයි පටිහිච්ච කියයි. පටි කියන්නේ බෙල්ට් එක කියයි. මේ වගේ මහා විකාර කියා මිනිසුන්ගේ ඔළු තවත් අවුල් වෙලා ශ්‍රද්ධාවට එන්න තියෙන තැන ඒකත් නැති වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපන්න තැන බහැදකල ගිහිල්ලා වන්දනා කරන්න තියෙනවා නම් ඒකටත් වලක් කළ පාර මාර්ගේ වලක් කළ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච තැන පිරිනම් පාපු තැන දඹදිව තියන්නේ ඒකට යන්න තියෙන එකත් වලක් කළ ඒකේ සැක උපද්දවල තිසරණේ පිහිටවනදී ඒ වටනම් ඕනතරම් ලෝකෙ කක්කී ඉන්නවා.
ඒවා හරි කියන්නත් කට්ටිය ඉන්නවා. ඉතින් එතකොට මිනිසුන්ට කොහොමද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි හිත පහදින්නේ? එතකොට ඒකට මිනිසුන්ගේ උඩඟුකමයි මෝඩකමයි තියෙන කෙනාගේ උඩඟුකමටයි මෝඩකමටයි දෙකට මේ මතය ගැළපෙනවා. සාමාන්‍ය නිහතමානිකන සරණ යනවනේ ධර්මයේ. උඩඟුකමයි මෝඩකමයි තිබ්බා මෙයා සරණ යන්නේ. ඒකේ ඇද හොයනවා. ඔය අනිත්‍ය නෙමෙයි, ඔය දුක වැරදි, අනාත්ම කියන්නේ ඕක නෙමෙයි. අනාත්ම කියන්නේ බුදුරජාන් වහන්සේ වදාළ අනාත්මය විස්තර කළ අනාත්ත ලක්ෂණ සූත්‍රය. තමාගේ වසඟේ පවත්වා ගන්නට බැරි නිසා අනාත්ම කියන්නේ. රූපේට, වේදනාවට, සංඥාවට, සංස්කාරට, විඥාණයට අනාත්මයේ ලක්ෂණ මේවා කියලා අනාත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. එහෙම තියෙද්දි දැන් සමහර මේ එක එක කතා යනවා. එතකොට මිනිස්සු ගිහිල්ලා වැඳගෙන වහගෙන ඉන්නවා. හොද්දට සෙට් වෙනවා මෝඩකමටයි උඩඟුකමටයි. උඩඟු මෝඩකිනා තමයි අහුවෙන්නේ. ඊට පස්සේ පුළුවන් නම් මගපලත් හම්බුවි. තවත් අමාරුයි. ඊට පස්සේ තෙරුවන් සරණනේ ඒ කියන පුද්ගලයාම සරණ යනවා. අන්තිර බුදුරජාන් වහන්සේගේ සරණත් නැහැ. ධර්මයේ සරණත් නැහැ. ශ්‍රාවක සංඝයාගේ සරණත් නැහැ. ඉතින් එහෙම දැන් හරියට තියෙනවා. ඉතින් ඔහොම වෙලා නැති වෙන ලෝකෙක තමයි අපි මේ විස්තර ඔබට කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ ලේසි එකක් නෙමෙයි. අපි බුද්ධං සරණං ගච්ඡාමි කීක කටින් කිව්වට ලේසි එකක් නෙමෙයි. බොහොම මාරු එකක්. දැන් ඔබ හිතන්න පොඩ්ඩක් බලන්න, බුද්ධ දේශනාවක තියෙනවා බුදුරජාන් වහන්සේ නියපොත්තට පස් ඩිංගික්ක් අරන් භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි මේ නියපොත්තේ පස්ද වැඩි පොළුවේ පස්ද? ඔබට පේනෝනේ බැලු බලමුට වෙනස මොකද්ද? නියපොත්තේ පස් වලට වඩා පොළුවේ පස්සේ ගුණ කරලා මේ පමණයි කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නිවන් දකින්නේ මේ වගේ පිරිසක් කියලා. එතකොට සමහරු කියන ඕහම වණකන ගිහිල්ලා ඔක්කොම නිවන් දැක්කම මොකද වෙන්නේ කියලා අහලා ඉන්නවනේ. ඒ ඔක්කොම අසත්පුරුෂ. ඒ ගරහන්නේ කාටද? ශාස්ත්‍රුන් වහන්සේට ගරහන්නේ. ඒගොල්ලන්ට තියන්න සතර පාය තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නියපොත්තට ආයි පස් ටිකක් අරගෙන, මහණෙනි මිනිස්සු අතර ඉන්න අයගෙන් දෙවියන් අතරට යන්නේ මේ වගේ පොඩ්ඩක් කියලා. මහ පොළොව පෙන්නලා කියනවා, මහ පොළොව වගේ කියනවා නාග ලෝක යන අය, പ്രേත ලෝක යන අය, තිරිසන් ලෝක යන අය, නාග ලෝක තිරිසන් අපායනේ, තිරිසන් ලෝක යන අය, නිරේ යන අය මහ පොළොව පෙන්නලා කියනවා මේ වගේ ඉන්නවා කියලා. එතන බුදු ඇසින් දැකලා නේද බුදුරජාණන් වහන්සේව දේශනා කළේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අර පජ්ජන දීතු සූත්‍රය. මේක තියෙන පජ්ජන දීතු සූත්‍රේ. ඒක හරි ලස්සනට මේ පජ්ජන දේවතාවි කියනවා ඒකේචි අරියන් ධම්මං විගරහන්තා චරන්ති දුම්මේදා. මේ ලෝකේ දුම්මේදා, දුම්මේද කියලා කියන්නේ ප්‍රඥාව නැති. ප්‍රඥාව නැති එක්කෙනාගේ ලක්ෂණ දෙක තමයි අර උඩඟුකමයි මෝඩකමයි. උඩඟුකමයි මෝඩකමයි තියෙන තැනත්තා ආර්ය ධර්මයේ, තථාගත ආර්ය ධර්මයට ගරහමින් ඇසිරිනවා. කොහොමද ගරහමෙන් ඇසිරෙන්නේ? ওই ත්‍රිලක්ෂණී වැරදි. ඕක නෙමෙයි ත්‍රිලක්ෂණී. ওই පටිච්චසමුප්පාදේ වැරදි. ඕක නෙමෙයි පටිච්චසමුප්පාදේ. ඔය නිවන් මග වැරදි. ඕක නෙමෙයි නිවන් මග. මේ මොකද්ද මේ කියන්නේ? උඩුගුකමින් මෝඩකමින් තථාගත ධර්මයට ගරහනවා. උපෙන්ති රෝරුවන් ගෝරං භයානක වූ රෞරව කියන නරකේ උපදිනවා. එතකොට එහෙම තථාගත ධර්මයට ගරහන අය කොයිද උපදින්නේ? රෞරව කියන නරකාදිය. චිරරත්තං දුක්ඛ මනුභවಂತಿ. බොහෝ කාලයක් දුක් අනුභව කරනවා. ඒචකෝ අරිය ධම්මේ යම් කිසි කෙනෙක් මේ තථාගත ආර්ය ධර්මයේ සමාදන් වෙලා කන්තියා ඉවසීමෙන්
උපසමේන සංසිඳීමෙන් උපේතං යුක්ත වාසය කළා. පහය මානුසන් දේයන් මනුස්ස ශරීරයේ අත්තරියාට පස්සේ දේවකායම් පරිපූරී සම්ති දිව්‍ය ලෝකයට යන්නේ. දේවකායම් පරිපූරී සම්ති දිව්‍ය ලෝකයට යන්නේ. කොටසක් ඉන්න චුට්ටක් ඉගෙනගෙන අපිට පින් එපා. අපි කුසල් වඩනවා. උඩඟු ඒගොල්ලන්ට කියන්නේ දුම්මේද. දුම්මේද කියලා කියන්නේ උඩඟුකමයි මෝඩකමයි බලය කරගෙන වාසය කරනවා. ගරහනවා. අපිට පින් කරන්න අවශ්‍ය නැහැ. අපි කුසල් වඩනවා කිය කිය. කුසල් දන්නෙත් නැහැ. පින දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා පින් ඔතන එහෙම අයට පිටක් නැහැ. අමනුෂ්‍ය ග්‍රහණයට අහු වෙනවා. මාර සේනාව අල්ලනවා. මාර සේනාව අල්ලලා හොදට තප්පුලලා ආය තල්ලු කරලා දෙනවා. තවපල්ලයන් තවපල්ලයන් කිය කිය. එච්ච ඊට පස්සේ ඒකට තවත් පිරිසක් ඇදගෙන යනවා. එතකොට සුගතිය යන්න තියෙන පිරිස බැරි නම් ගොහිල්ල නවතින්නේ කොහේද? දුගති. මේක කියනවා කොහේද යනවා කියන්නේ රෞරව නරකේ. උපෙන්ති රෝරුවන් ගෝරන්. මේක නිකන් බොරු කියනවා නෙමෙයි මේ පජ්ජුන දේවතාව. එයාගේ නම කෝකනද. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහවනේ කූටාගාර ශාලාවේ වාසය කරන්නේද? කෝකනජා කියන්නේ පරිජන්‍ය දීතු. පරිජන්‍ය දේවතාවගේ දියණි. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා මේ ගාථා කියන්නේ. කියනවා ස්වාමීනි මං කෝකනද පරිජන්‍ය කියන වැසවලහක දෙවියන්ගේ දෝණි කෝකනද. භාග්‍යතුන් වහන්සේ සියලු සත්වයන්ට අග්‍ර වූ සර්වඥ වහන්සේ වන්දනා කරන්න මං ආවි කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයක් අවබෝධ කළා කියලා මං අහලා විතරයි තිබුණේ. මං දැන් භාග්‍යතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂව දැක්කා. මං ඒ වගේම බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයක් මම ප්‍රත්‍යක්ෂව දැක්කා කියනවා. අනේ ස්වාමීනි මේ ධර්මයට ගරහ ගරහ යන මිනිස්සු ඉන්නවා. මේගොල්ලෝ ගිහිල්ලා උපදිනවා කිව්වා රවුරුණාට නරකේ. භයානකකම කියන්නේ මේ තෙරුවන් සරණයි කියලා සුදුවත් හැඳගත් උපාසක උපාසිකාවොත් මේවා අනුමෝදන් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඕක නෙමෙයි කියනවා. ඊට පස්සේ පරිසම්පාද ඕක නෙමෙයි කියනවා. ඔහොම නෙමෙයි කියනවා. මගපල් ලබන්නේ අන්තිමට බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙනවා. ඔබ දන්නවා බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් පිරිනිවන් ඇඳේ වැඩහින් දෙද්දි අවසාන අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ආනන්දයන් වහන්සේට වදාලා ආනන්දය දැන් මේ ධර්මයක් අපට දේශනා කළාද මේ ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අතීතයට ගියා. පිරිනිවන් පෑවට පස්සේ අතීතයට ගියා නෙමෙයිද? අතීතයට ගියා. එතකොට ඔබට හිතේවි මේ ධර්මය මේ විනය අතීතයට ගියපු ශාස්ත්‍රවරයෙකුගේය. දැන් අපි කියනවා කවුරු හරි කෙනෙක් අපි කියමු සාමාන්‍යයෙන් අපි නිකන් කියමු මිනිස්සෙක් යම්කිසි දෙයක් කියලා එයා මැරෙනවා. ඒ මැරුණා කියන්නේ අතීතයට ගියාද නැද්ද? එතකොට කියාපු දේ අතීතයට ගියපු කෙනෙකුගේ එකක්. ඒ වගේ ආනන්දය මේ ධර්ම විනේ අතීතයට ගියපු ශාස්ත්‍රවරයෙකුගේ ධර්ම විනයක් කියලා හිතන් දෙපා කිව්වා. ලස්සන අවවාදයක්. අතීතයට ගියපු ශාස්ත්‍රවරයෙකුගේ ධර්ම විනයක් කියලා හිතන් දෙපා කිව්වා. යම් ධර්මයක් දේශනා කරලා තියෙනවද? යම් විනයක් පනවලා තියෙනවද? මේ ධර්ම විනේ මාගේ යැවෑමෙන් තථාගතයන් වහන්සේගේ යැවෑමෙන් ශාස්ත්‍රු හැටියට ගන්න කිව්වා. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ ඊළඟට කවුද? ධර්මය විනයයි. දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ වගේ මේ මහ පොළොව අරහත් බලෙන් මහ පොළොව හොල්ලන්න පුළුවන්. ආකාශේ බිමට දමන්න පුළුවන්. ඊළඟට මේ බඹලෝ දක්වා හෙල්ලුම් කවන්න පුළුවන් බලයෙන් යුක්තයි. ඉතින් එහෙනම් මගෙන් පස්සේ මහා කස්සප මේ වැඩි බාරගන්න කියලා කිව්වද? නෑ, ධර්ම විනයට දුන්නා. ඊට පස්සේ ඒ ධර්ම විනයෙන් ලැබෙන ශාස්ත්‍ර වූ දායාදය මොකද්ද? ධර්ම විනය කියන්නේ ශාස්ත්‍ර සම්පත්තිය නේද? එතකොට ශාස්ත්‍රුන් වහන්සේ පිරිනම් පෑවා. ශාස්ත්‍රුන් වහන්සේ බවට ධර්ම විනය ලබා දුන්නා. එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඊළඟට දැන් කවුද? ධර්ම විනය. ඒ ධර්ම විනය කවුරු කෙනෙක් කියනවා ඕක
අනිත්‍ය දුක්ඛ අනාත්ම වැරදි. පරිසම්පාද වැරදි. එතකොට මේ ශාස්ත්‍රු සම්පත්තිය නේද ගරහන්නේ? ශාස්ත්‍රු සම්පත්තිය ගරහ ගරහ ධර්ම දායාදේ පතනවා. මොකද දායාදේ? මාර්ගඵල. ධර්ම දායාදේ කියලා කියන්නේ ශාස්ත්‍රු සම්පත්තිය ලැබෙන දායාදේ කියන්නේ මොකද්ද? මගඵල. සීල සමාධි ප්‍රඥා ඒක පතනවා ගරහ ගරහ. වෙන්න පුළුවන්ද මේක? මුලාවටපත් වෙ යමනුස්සයන්ගේ උදව්වෙන් ඊට වඩා දෙයක් නැහැ. අමනුෂ්‍යවල එක එක පණවිඩ දෙනවා. දඹදිව ඔතන නෙමෙයි, දඹදිව මෙතන කියනවා. එතකොට යමනුස්ස ගහන්න ආවෙලා මිනිසුත් යනවා ඒකේ. එතකොට අවුලෙන් අවුලටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ශාස්ත්‍රු දායාදිය නැති වෙනවා. මොකද ශාස්ත්‍රු දායාදිය ලැබෙන්නේ පුද්ගලයෙකුට දෙන්න බෑ මාර්ගඵල. මේ ලෝකේ කාටවත් මාර්ගඵල දෙන්න බෑ. ධ්‍යාන මාර්ගඵල කිසි කෙනෙකුට දෙන්න බෑ. ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදේ. ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදේ ලැබෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේගෙන්මයි. කවුද ශාස්ත්‍රුන් වහන්සේ? එතකොට ධර්ම විනේ, ධර්ම විනේ ඒ විදියටම කතා කරන්න ඕන. ඒ දේශනා කරපු විදියටම. ඒක පස්සේ කාලේ නෑ මේකේ අර්ථය වැරදි, මේක අර්ථය මෙහෙමයි කියලා කියන ඔක්කොම ශාස්ත්‍රු සම්පත්තියට ගරහන අය. එතකොට ගිහිල්ලා උපදිනවා කියකෝද? මරණ තියාගන්න උපදින තැන රෞරව කියන නරකේ. මේ ජීන්නේ උපෙන්ති රෝරුවන් ගුහරන් චිරරත්තං දුක්ඛ මනුභෝති. රෞරව නරකේ ඉපදිලා බොහෝ කල් දුක් අනුභව කරයි කියනවා. එච්චරයි. ඒ ශාස්ත්‍රු සම්පත්තිය පිළි අරගෙන ධර්ම විනයට ගරුසරු දක්වලා ධර්ම විනයට යටහත්ව දැන් අපි ගත්තත් බුදුරජාණන් වහන්සේගේ සෑයකට අපි මල් පූජා කරනවා. මේක බැනුම් අහන්න කාරණාවක්ද? දැන් ලෝකෙ බැන්නේ නැද්ද ඒකටත්? භාග්‍යවතුන් වහන්සේගේ සෑයකට අපි පළතුරු පූජා කරනවා. මේක ගෛරවණ ලබන්න කාරණියක්ද? මේ කෙලවරෙන් මිනිස්සු පළතුරු කන්නේ මේ පුතඥ මිනිස්සු ඕනතරම්? අරකට ගරහන්නේ නැද්ද මිනිස්සු? ශාස්ත්‍රුන් වහන්සේගේ ලාභිටත් ගරහ ගරහ. ශාස්ත්‍රුන් වහන්සේට අපි කියමු චෛත්‍යයක් වැහෙන්න අපි පළතුරු පූජා කරනවා. ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ ලැබීමනේ. ඒකටත් ගරහ ගරහ පිළිසරණක් පතනවා. සරණ ලැබෙයිද? සරණක් නෑ. වැඩිම උනොත් නාගලෝකයයි. නාගලෝකෙට ඉස්සෙල්ල යනවා කියන්නේ රෞරව නරකේ. රෞරව නරකයයි. ඊට පස්සේ ඉතින් ওই නාගලෝකේ අතුරුලෝකයක් අරග්ග ගහයිදී ආ ඉතින් දෙව්ලොවක් නම් පේන තිග්මානික මාර්ගඵල කියන එක ඉතින් ළඟ තියෙන එකනේ දෙව්ලොව. ඒකත් පේන තිග්මානික නැත්තම් ඉතින් ඒ නිසා හොඳට මේ පිංගතුන් තේරුම් ගන්නට මේ බුදුරජාණන් වහන්සේ සරණෙනවා කියන්නේ විහිළුවක් නෙමෙයි. මේක හැබෑවට කරන එකක්. අද මං හිතන්නේ ඔබට ගොඩක් කරුණු දැනගන්න ලැබුණා. මේ ලෝක ගැන ගොඩක් අය දන්නේ නැහෙනි. දැන් නාගලෝ දැන් අසුර ලෝකේ සාමාන්‍යයෙන් උඩට යනකම් බලය ඇල්ලුවට පස්සේ දෙවියන්ගේ නියෝජිතව ටිකක් ඉඳී මනුස්ස ලෝකේ. දෙවියන්ගේ නියෝජිතව ටික දෙනෙක් ඉඳී නාග ලෝකේ. ටික දෙනෙක් ඉඳී මේ සක්දෙවිඳුන් ඉතින් පිරිස පත් කරලා තියෙන්නේ ගාඩ් එකට. ටික ටික ඉඳී. අයි යටත් වුණාට පස්සේ යටත් පැත්තට හැරෙනවනේ. ආණ්ඩුව පෙරලිලා ආණ්ඩුවක් කෙනෙකුට ඒ ආණ්ඩුවේ පෙරලිච්ච ආණ්ඩුවේ බලය නැහනේ. ඊට පස්සේ තියෙන්නේ පත්විච්ච ආණ්ඩුවේ බලයනේ. එතකොට ඒ පෙරලිච්ච ආණ්ඩුවට හිතවත් හිටියත් කවුරු හරි අර පත්විච්ච ආණ්ඩුව යටතේනේ ඉඳ තියෙන්නේ. නේද? පත්විච්ච ආණ්ඩුව යටතේ ඉඳ තියෙන්නේ. එතකොට කරබාගෙන ඉඳ වෙනවා. ඊට දෙයක් කරන්න නෑ නියට. ඇයි වෙන ආණ්ඩුවක් නැතිවන්නේ? ඒ වගේ එකක් මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ එහෙම නෑ. සද්දේන්දුවා ඇයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ බලෙන් බෝධි මූලයේදී පරාජය කළානේ ඔක්කොම බලවේග මිසිතට බලවේග. පරාජය කළා සම්පූර්ණ බලය අතට ගත්තානේ බුදුරජාණන් වහන්සේ. ඒ බලය අතට ගත්ත ගමන් දෙවිවරු බඹවරු බ්‍රහ්ම ලෝකයේ දිව්‍ය ලෝකෙ ඔක්කොම ඉන්න ගත්තනේ මනුස්ස ලෝකෙට. දැන් ඉවර නියම ඔක්කොම. දැන් බ්‍රහ්ම ලෝකයේ ඉන්න අය බඹලෝ.
දෙවලව ඉන්න අය දෙව්ලොව. මේ ඔක්කෝම පාලනය කරන්න යනත ලෝකොල කට්ටිය අසුර කට්ටිය. මේ රටාවතල මේ මිනිස්සුත් අවුල්ල වී යනවා සරණක් නැති කරගෙන. එතකොට බයක් ඇති ගැනීමක් ඇති වෙලාවට සිහි වෙන්නේ නැහැ. ඔන්න යකෙක් අපි කියම කවුරු යකෙක් බය කළා, නැත්තම් පෙරේතියක් මිනිස්සුක බය කළා. ඒ මිනිස්සයා රුවන්වැලිසෑයට යන්නේ නැහැ. ඒ යන්නේ දේවාලයකට. දේවාලෙන් කියන මෙහෙම ඇවිල්ලා ඉන්නවා බය කළා. හරි මොකද කරන්න කියලා අහනවා. ඕකට අපි අරස්සාවක් දාන්නම් කියනවා. ඒ දේවාලෙන් තව පෙරේතියක් දානවා ගාඩ් එකට. එතකොට දැන් අරයට බය ඉන්නේ නැහැ. අර පෙරේතියට ඉන්න දෙන්නේ නැහැ. අර ගාඩ් එකකින් වෙන කෙනෙක් ගාඩ් කරගෙන ඉන්නවා. ඒ පෙරේතියට පූජාවක් දීලා කන්ට පොන්ට දීලා කියන්නේ දැන් ගාඩ් එකට එපපන් කියලා. තින් මිනිස්සු දන්නේ මිනිස්සු කියනවා දැන් අන්නේ දැන් නම් බයක් ඇති ගේනිවන්නේ අපි ආරස්සාවක් දෑවා. මොකක්ද දී උනේ? පෙරේතෙක් කිව්වා ගාඩ් එකට. ඊට පස්සේ ඔතන ඉඳලා ඔන්න පිරිත් කියන්න ගන්නවා මියා. ආයි කරදර එනවා. ඇයි පෙරේතිට ඉන්න බෑ? එහෙමයි මේ අවුල් යන්නේ. බේරිලි හිතාගන්න බැරි තරම් අවුලක්. තනිකරම මේක බොර වතුර. පැහැදිලි නැති මනුස්ස ලෝකේ කියලා කියන්නේ පොඩ්ඩක්වත් පැහැදිලි නැති බොර වතුරක් වගේ තැනක්. අපිට තේරෙන්නේ නැත්නම් අපි ඉතින් ග්‍රැවිටිලා තියෙන්නේ. මං හිතන්නේ මේ 1970 ගණන් වල තමයි මං හිතන්නේ ඔය හෑන්ඩ් ෆෝන් ආවේ. 70 ගණන් වල නෙමෙයි 80 ගණන් වල. 90 ගණන් වලද කොහෙද? 90 විතර තමයි ඉස්තරලා අර ගඩොල් භාගේ වගේ විශාල එක. එකක් දෙකක් දකින්නට අතසයි ඒ කාලේ. ළඟ තියන් කතා කරනවා කියලා. දැන් අපිට හිතෙන්නේ මේවා ඉස්සර ඉඳලා තිබ්බා වගේ නේ. ඉස්සර පිටරටට යනවා කියන එක මහා පෙරම් පුරාගෙන යන එක. දැන් එහෙම නැහැ. දැන් සල්ලි දැම්ම කාඩ් එකකින් මේ ටිකට් මේ පාස්පෝර්ට් එක මේ වීසා ගත්තා. ඊට පස්සේ මේ ටෙලිෆෝන් එකටම ටිකට් එක ඉවුණා. ටිකට් එක පෙන්නලා ඇතුළට ගියා. ලේසි. දැන් හිතන්නේ මේ හා මේ ඉස්සර කාලේ ඉඳලා තියෙන දැන් මේ මනුස්ස ලෝකේ හරි බල සම්පන්නයි කියලා. මනුස්ස ලෝකේ කිසි බලයක් නැහැ. ඒ උපදවාගත්ත මැෂින් වල බලයක් තියෙනවා. මැෂින් වලින් වැඩ කරන ඔක්කොම දේවල් ටික මිනිසුන්ගේ බලයක් නැහැ. මිනිස්සු එන්නේ යටත් වාසි. එන්නේ යටත් කාටද යටත්? තිසරණේටද? නෑ. ආසුරයින්ට. ඉතින් ඒ බඳු ලෝකික බුදුරජාණන් වහන්සේ සරණ යෑම නොකඩවා කරන්න. බුදුරජාණන් වහන්සේ සීකිරීම ඒකයි අපි රුවන්වැලි සෑයට යන්න ගිහිල්ලා වන්දනා කරලා කරන්න කීකී. දැන් අපි එහෙම නොකියන්නේ මිනිස්සුන්ට රුවන්වැලි සෑයක්වත් මතක තිබ්බද? මතක තිබුණේ. අනික මතක තිබුණත් යාගන්ටත් බෑ. දැන් සමහර අය ප්‍රශ්න තියෙන අය ඉන්නවා මහසෑයට ගිහිල්ලා මදිනකම් ප්‍රශ්නේ නෑ. මහසෑයෙන් එළියට ආව විතරේ ඕන්නේ විවුලනෝ. කෙලවරන්නේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ට සුගතිය විවෘත නෑ. මාර්ගඵල විවෘතත් නෑ, සුගතිය විවෘතත් නෑ. එහෙනම් මොකක්ද විවෘත නැත්තේ? ශාස්ත්‍රු සම්පත්‍ති දායාදය. විවෘත නැහැ. ශාස්ත්‍රු සම්පත්‍තියේ දායාදේ තමයි සෝවන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, අරහත් ඵලය කියන මේ ශාස්ත්‍රු සම්පත්‍තියේ දායාදේ. ඊළඟට ශාස්ත්‍රු සම්පත්‍තියේ දායාදේ තමයි දෙව්ලෝ. ඒ ටික වැහුණා කියන්නේ ශාස්ත්‍රු සම්පත්‍තියෙන් පිටක් නැහැ කියන එක. ශාස්ත්‍රු සම්පත්‍තිය දායාදේ නැහැ කියන එක. ඒ ශාස්ත්‍රු සම්පත්‍තියෙන් විස්තර කරන ධර්මය ඒක වැරදී, ඔය අර්ථ වැරදී, ඔක ඕක නෙමෙයි මේක කියලා තවත් අවුල් කරාම තවත් නැහැ. එතකොට නැත්තටම නැති වෙලා යනවා. ඉතින් ඒ බඳු පරිසරයක අපි මේ දජග්ගී කියා දුන්නේ. දජග්ග සූත්‍රය කටපාඩම් කරගන්න හරි වටින එකක්. කටපාඩම් තියෙන ඇන්ට ඇති. අපි නම් ගොඩාක් කලී කාලෙම මම ඕක කටපාඩම් කරගත්තා. මුල්ම කාලේ මේක ආරක්ෂාවක් තියෙනවා කියලා තේරිලා අපි කටපාඩම් කරගත්තා. ඒ වගේ කටපාඩම් කරගන්න මේ පිරිත්. එතකොට මේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහින්, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිහින් උතුම් සරණේ පිහිටලා අපටද මේ උතුම්
බුද්ධ ශාසනයේ දායාදේ වන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් සුගති රැකවරණේ ලබන්නටත් අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. දම්සිහනද